समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्तं धम्मस्सवनकालो अयं वदन्ता धम्मस्सवनकालो अयं वदन्ता धम्मस्सवनकालो अयं बदंता। नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् असारे सारमतिनो सारे च सारदस्सिनो मिच्छादिट्टि समादाना सत्ता गच्छन्ति दुग्गतिंति। අද මැදින් පුන් පොහෝ දවසේ උදෑසන ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරගත්තා. අසාරදේ සාරවත්දේ ලෙස දකිමින්, සරු නිවන නිසරුස්සේ දකිමින්, කුසලය සරුසේ නොදකිමින්, අකුසලය සරුසේ දකිමින්, වැරදි සංකල්පනාවේ ගැලී සිටින කෙනා, නැත්තම් මිච්ඡා දිට්ඨි සමාදානය දෙන කෙනා එයා දුගතියට යන බවයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙන්නේ. එනිසා අපේ සංකල්පනාව සරු කරගන්නට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ගත හැකි දේශනා මාත්‍රය අවවාදයක් අද වෙලාවේ හැටියට ටික වෙලාවක් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ වගේම අපේ හාමුදුරුවන් වහන්සේ අපට ආරාධනා කළ අපේ පිළිගත්ත දේ නිසා අපි මුලින්ම ආශිර්වාද කරනවා අතිපූජනීය නායක ස්වාමීන් වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා අනිකුත් මහා සංඝරත්නය සුවපත් වේවා කියලා අපි සාදුනාදයන් දෙනවා. හොඳයි, අද දේශනාවේදී බලාපොරොත්තු වෙන්නේ අපි මොනවද කරන්න ඕන, අපි මොනවද කරලා තියෙන්නේ. එතකොට මේ පින්වතුන්ලා ටිකක් කතා කරාට කමක් නැහැ. මොකද කතා නොකළොත් අපිට ශ්‍රාවකේ අඳුරගන්න බෑ. දැන් සමහර පන්සල් වලට ගියාම බණ කියන්නේ එපා වෙනවා. ඇයි එපා වෙන්නේ? බණ පටන් අරන් විනාඩි 5ක් යනකොට ඈනුම් අරින්න ගන්නවා. ඈ කියන්නේ බඩ වැලේ තියෙනවා දෙලියට එනවා. ඈස් ගාලා හූස් ගාලා නේද? සද්දත් ඇහෙනවා. ඒ කියන්නේ හාමුදුරුවනේ බණ එපා කියලා තමයි එතකොට මේ කියන්නේ. එක පන්සලට ගියා, ආයි මං හිතුවා කවදාවත් එහෙට නෑ යන්නේ. ඇයි අර අපේ ආරණ්‍යට එන්නේ බොහොම දුර ඉඳන්නේ මිනිස්සු. බස් අරගෙන දුර ඉඳන් එන්නේ මොකද අපි බණ කියයි කියලා බලාපොරොත්තු. ඒකත් නැති කරගෙන ඒකත් අතහැරලා අපි දුරට ගියාට පස්සේ එතන යම් ප්‍රයෝජනයක් වෙන්න එපා. දැන් ආවට පස්සේ නිදි ගිරා වැටෙනවා නම් ඈනුන් යවනවා නම් මං කියන්නේ මෙතන නෙවෙයි වෙන තැන්වල. එහෙම වෙනවා නම් ඉතින් අර අපරාධේ කාලේ හරි සතුටින් මට දේශනා කරන්න පුළුවන් අපේ ආරන්නේ. මොකද අපේ සිල් පිරිස හරි දියුණුයි. අවුරුදු දැන් 14ක් 30යි සිල් ගන්න මේ එතන. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. අය හොඳට අහනවා. මං කියනේවත් මේ මිනිසුන් තේරෙනවා. මොකෝ අහලා පුරුදු නිසා. ඒ නිසා මේ අය එහෙම වෙන්නේ නැතුව ඈනුමක් යනවා නම් කොහොම හරි කට වහගන්න දැන් නම් පේන්නේ නැහැ අර මොකක් දෙකක් දාලා තියෙනවා. ඉතින් යන කට්ටිය ඈනුන් එයින් දෙකක්වත් දාගන්න. දාලා මට පේන මානෙවත් ඉන්න එපා. එතකොට මොකද දේශකයන් වහන්සේ කුසාසිත නැති වෙනවා. ඈනුන් යනවා වගේ එළියටම යන. ගිහිල්ලා හිතේ හැටියට ඈනුන් අරගෙන පැදුරක් දාගෙන දිගෑරලා නිදාගත්තත් අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද පේන්නේ නැහැ. දැන් පේන්න නිදාගත්තොත් හරි ඈනුන් යවුවොත් හරි තමයි අපිට මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒතකොට දේශකයන් වහන්සේ දන්නේ පරචිත්ත විජානන ඥාණි නැහැනේ. හිතෙන්නේ දේශනාව හරි නැතුව ඇති. ඒකයි මේ මිනිස්සු ඈනුන් පිට ඈනුන් යවන්නේ කියලා. එක තැනක යව ඈනුන් 10ක්. එකම ගෑනුන් 10ක් යව. එතකොට එයාට මේ ඒ කියන්නේ සාමාන්‍ය පොදු අපි කියන කොමන් සෙන්ස් කියලා කියන්නේ ඒවට. චාරිත්‍ර සිරිතක්වත් පුරුදු වෙලා නැහැ කියන එක පොඩි කාලේ නම්. සාමාන්‍ය එහෙම කරන්නේ නැහැ.
කැස්සක්කාවත් අපි දන්න කට පොඩ්ඩක් වහ ගන්නවනේ. එහෙනම් එතනින්දගෙන යනුන් යවන්න නැතුව හොඳම දේ මොකද්ද? බණ අහන්න බැරි නම් අහන අයට අහගන්න දීලා එළියට ගිහිල්ලා ඔය මට ඉතින් ගෙදර යන්න කියන්න බෑ. ඔය බෝමලු වැරි කොහේ හරි පොඩ්ඩක් නිදහසේ යනුන් යව යව ඉන්න කියලා මම ආරාධනා කරනවා. යනුන් යවන්නන්ගේ සංගමයට හොඳයි සාදුකාරයක් දෙන්න. හරි. ඉතින් මනුස්ස ලෝකෙට ඇවිල්ලානේ. අර සත්තුන්ගේ මිනිස්සුන්ගේ සමහරට කිසි වෙනසක් නෑ වගේ. ඇයි? කසාද බඳිනවා, ළමයි හදනවා, ළමයි ඉස්කෝලේ ගෙනියනවා, පන්ති ගෙනියනවා, ගෙදර එනවා, නිදා ගන්නවා. ආයි ওই ටිකම තමයි මං එළි වෙනකන් කිව්වත්. කිසි වෙනසක් නෑනේ. ওই ටිකමනේ කරන්නේ. ඒ කියන්නේ පැල් බැඳගෙන කරන මොනවයි කරන්නේ? වැඩ කාටේ කරන්නේ? නෝනට කරනවා. නෝන මහත්තයාට කරනවා. දෙන්නත් එක්ක ළමයින්ට කරනවා. දැන් මේ කරනේ වරන් යන්න පුළුවන් ය? එහෙම හිතන් ඉන්නවා ගෙනියන්න පුළුවන් කියලා. නෑ ගෙනියන්න බෑ. ගෙනියන්න බැරි වුණාට මොකෝ උදේ ඉඳන් තද වෙලා තද කරගෙන කරන්නේ මොනවද? ඒවමනේ කරන්නේ. වෙන මොකුත් කරන්නේ. දානයක් දෙන්න හිතෙන්නේ නෑ. සීල් සමාදන් වෙන සමහර දැන් ආපු අය ප්‍රශ්නයක් නෑ. එන්නේ හිතෙන්නේ නෑ. භාවනාවක් කියනකොටම නිින්ද යනවා. භාවනාව කියලා කියන්න විතරේ නිින්ද යනවා. කරන්න වෙන්නේ. ඉතින් කොයි ලෝකෙයිද? මං අහන්නේ ඉච්චරයි. මරුණට පස්සේ කොයි ලෝකෙයිද? ඔය ගායිකාවකුත් තහන්නේ කොයි ලෝ යන්නේ මරණින් මත්තේ පිම්පව් වෙනවා අපි පසුපස්. දැන් සින්දු කියන ගායිකාවට දෙයිච් එකවත් අපිට තේරෙන්නේ නැත්තම් වැඩන්නේ නේ. එහෙනම් හිතන්න කොච්චර සැලකුවත් කොච්චර ළඟ තියන් හිටියත් දසමයක්වත් අරන් යන්න බෑ. මලගෙවල් වල ගිහිල්ලා ඇතිනේ. දැන් මේ ඇතුළින් නෑ මට කරන් දෙන්නේ මට පේන්නේ නෑ. මේ තාප්පේ කඩන්න වෙනවා. ඒ කැඩුවත් කමන්නේ. මොකද ඉතර කට්ටිය කොන්ද තියන් ඉන්නවනේ ඒකට. පුළුවන් නම් කඩලා දාන පස්සේ. ඒතර දේශකයන් වාදේ හොඳට අර ශ්‍රාවකයෝ ටික පේනවනේ. එතකොට හොඳයි. නැත්තම් මැදට එන්න. මාව දකින්න ආසන මේ මේ ඉස්සරහා ඉඳ තියෙන මේ මැද හිස්. ඉතින් අර පේන කෙනාට විතරයි මට බණ කියන්න පුළුවන්. නොපෙනෙන කෙනාට කියන්න මම දන්නේ නෑනේ. මූණ ඇද වෙනවද දන්නේ නැහැ. මූණ සතුරුද දන්නේ නැහැ. මේ දෙක දැනගන්න නම් අපි ඇසට ඇස පේන්නට ඕන. එක තැනක බණ කියනවා මේ හාමුදුරුවෝ ඉන්නේ බුදු කුටියේ. බුදු කුටියට ගිහිල්ලා එයා දොර වහ ගන්නවා. දායකයෝ ටික එළියේ. ඒ හාමුදුරුවන්ට මම දන්න හොඳ ඇති ඒක. මොකද එයා හැංගිලා බණ කියන්න තමයි ආසා. හැබැයි මට එහෙම නැහැ. අපි කැමති දායකයෝ ශ්‍රාවකයෝ පේන්න ඉන්න ඕන. එතකොට තමයි තේරෙන්නේ මේක හොඳද නැද්ද නරකද මොකද වෙන්නේ කියන එක. දැන් මොකද්ද මලගෙවල් වල ගිහින් තියෙනව නේද? ඥාති මෙරළදී ඔව් මෙරළ තියෙනවා. එතකොට මරුණට පස්සේ මොකද්ද වෙන්නේ මලමිනියට? හිතල කියන්න බල මොකද්ද වෙන්නේ කියලා ඉස්සෙල්. මුලින්ම කොහෙදරන් යන්නේ? සෝන්ට එක පාට ගෙනියන්නේ. මුලින් මල් ශාලාවට. ගියාම දන්නවද කොහමද මේක කපන්නේ කියලා? නෑ නේ. ඇඳුම් ඔක්කොම ගලවනවා. ගෑනු කියලා ප්‍රශ්නයක්, පිරිමි කියලා ප්‍රශ්නයක් නෑ. මැරිලානේ. නිර්වස්තරයි. ඊට පස්සේ දැන් මෙච්චර පරිස්සම් කරන් හිටපු තමන්ගේ මේ ශරීරයට වෙන දෙයක් මම කියන්නේ නැහැ. ඊට පස්සේ අර පිහියක් අරන් බඩේ කොටසක් කපනවා. පලනවා. පලල ඔබේ තියෙන බඩවැල් ටික එළියට අදිනවා. එළියට ඇදලා අර වක් පිහියක් තියෙන ඕකෙම්ම කපනවා. කපනකොට වැරදිලා හරි පක්වාසයේ පොඩ්ඩක් හරි වැදුනොත් අසුචි තිබුණොත් ඒවත් විදිනවා. දැන් මම බලපු වීඩියෝ එක නම් විදිනවා. ඇඟේ විදිනවා. එතන මේ කාන්තාවක් මැරිලා එයාගේ මලසිරුර කපන එක තමයි මම බැලුවේ. ඒ බලනකොට දැන් අර ඇත්තටම කපන්න කලින් ලස්සනයි. එහෙමනේ මම සාමාන්‍ය ලස්සනයිනේ. දැන් බඩ දිහා වුණත් සාමාන්‍යයෙන් බලන්නේ කාන්තාවගේ පිරිමියෙක් හරි ආසාවෙන්. එයි මොකද? රාගසිතින්නේ බලන්නේ. ආසයි. අර කපල වෙන්නොත් ආස වේද? මං අහන්නේ ඒකයි. මේ මොකද තේරුම් ගන්න මේ කියන හොඳ අර්ථයක් ඇතුවයි මේ කතා කරන්නේ අපි. මේ ගැන එම්බාම් කරන හැටි කියලා දෙනනේ මම මේ යන්නේ. ඔව්. එතකොට අර අසුචි විදිනකොට එළියට සුවඳද ගඳද? ගඳයි. ඒක දන්නේ බාස් විතරයි. එයානේ කරන්නේ. අපි දන්නේ නැහැ. අපි යන්නේ නැහැ පැත්ත පළාතේ.
කැමති නැහැ බලන්න. ඇයි සංසාරේ කලකිරේ ජීවිතේ එපායි කියලා අපි හරි බයයි. අපි අහක බලාගෙන ඉන්නවා. මට උනේ නැහැ තාම. දැන් මරුණට පස්සේ මරුණ ගෙනාට ප්‍රශ්නයක් නැහැ. මොකෝ පණ නැහැ නේ කොහොමත්. ප්‍රශ්නයක් නැහැ නේද? දැන් මරුණමත් බයයිද කපයි කියලා මුස්ලිම් කට්ටිය පුච්චනට බයලුනේ. නේ? මරුණම පුච්චන්න එපාලු රිදෙනවයි කියලා. සමහර ළමයිත් අහන මහණුනා මේ ආදාහණය කරනවද කියලා. මහණෙන්න බයයිලු හාමුදුරුවනේ මොකෝ පුච්චන නිසා. මරුණම ප්‍රශ්නයක් නැහැ. මරුණා කියන්නේ විඥානේ පහ වුණා අපිට දැනෙන්නේ නැහැ. දැනීමක් දැන් අච්චර කල් ඉඹපු බදන් හිටපු මේ ඥාතියගේ නැත්තම් අපි හිතමු තමන්ගේ පෙම්වතිය කියලා මෙම්ම කපන්නේ. දැන් ආයේ බදා ගන්නවද? බදා ගන්නෑ. ඇයි? ගඳයි. ගඳයි වගේම දැන් දන්නවා මේක මල සිරුරක්. දැන් එතන යා ඇත්තේ නෑ කියලා දන්නවා. දැන් ඕක නෙවෙයිද අපිට වෙන්නේත්? නිර්වතින් යන්න වෙනවා. ඊට පස්සේ අරකට කපල අයින් කරපු ටික ෂොපින් බෑග් එකක් කරන් දාන. දාලා කට ගැට ගහලා ඥාතින්ටම දෙනවා. එහෙ තියාගන්නේ අපිට දෙනවා. අරන් ගිහිල්ලා කොහේ හරි වත් කෙළවරක තමයි වල දාන්නේ. ඔව් වල දාන්න ඕනේ. අරගෙන එනවා අර මස් බෑග් එක වගේ අරන් එනවා. මොන ඇති? බඩ වැල. කොච්චර දිගේ? ගෑනු කෙනෙක් ගිරියන් 28ක් දිගයි. පිරිමි කෙනෙක් ගිරියන් 32ක් දිගයි. ඇයි ගෑනු කෙනෙක් ගිරියන් හතර කඩුනේ? එයාට ගර්භාෂයක් තියෙනවා. අන්න ඒ නිසා. එහෙනම් බඩවැලේ දිගවත් අපි දැනන් ඉන්න එපේ. බත් කනවා ජීවත් වෙනවා කොච්චර දිගයිද? දැන් හිතා ගන්න පුළුවන් ද රියන් 28ක් 32ක් දිගේකම් මේක ඇතුලේ තියෙනවයි කියලා? බෑනේ. අර දරණ ගහපු නයා වගේ ආහාර ජීර්ණයට හේතු වෙන විදියට තමයි මේක නැවිලා නැවිලා තියෙන්නේ. ඇතුලේ තියෙනවා. මේක දිගෑරියොත් තමයි රියන් 32 වෙන්නේ. අපේ බඩ ඇතුලේ තියෙනවක. ඒක කෙලවරක කොටසකට වෙන්න තියෙන ආමාශය. අය ආමාශය තමයි කාපු බීපු දේවල් අන්තිමටම තැම්පත් එතකොට කුණු වෙච්ච කොස් කට්ටක් වගේ කියලා කියනවා කෙනෙක්ගේ ආමාශයක්. දුගද පිළිකුල්ම තැන තමයි ආමාශය ශරීරෙ තියෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 40ක් ජීවත් වුණා කියන්නේ අවුරුදු 40ක් පරණ වැසිකිලි වලක් මේ පරිහරණය කරන්නේ අපි. හරිද? එතකොට වයස බලා ගන්න තමන්ගේ ජීවිතේ කොහොමද තත්ත්වය? ඊට පස්සේ ලී කුඩු අරගෙන අර හිස් වෙච්ච ටිකට පුරවනවා. පුරවල ගෝණි කට්ටක් ඔය කටුවක් කරන් ලොකු නූලකින් මහලා දානවා. ඒක හැඩට මහන්නෙත් නැහැ. දැන් කෝකත් එකයිනේ මහලා දානවා. මහලා දාලා අර මහානාරදේ මහානාරයක් කපලා අරගෙන පොඩ්ඩක් කපලා ඒකට පොවලින් යවනවා. මුළු ඇඟටම පොවලින් වදින්න ඒක පැය ගාණක් යනවා කියන එක ගහලා තියෙනවා. දැන් තාම ඇඳුම් ඇඳුවද? නෑ. දැන් මෙච්චර කල් අපි වහන් හිටියේ පෙනේ කියලා බයට ඒක ඔක්කොම පේනවා. කාටද පේන්නේ? එම්බාම් කරන බාසොන් නැහැට අපිට ආරංචිලා තියෙනවා ස්ත්‍රී ශරීරය එතෙන්ට ගියාට පස්සේ සමහර තැන්වල කියන්න සුදුසු නැති දේවලුත් ඒවට වෙනමයි කියලා. සමහර ඒවා විකුණනවා කියලාත් ආරංචි වෙනවා. ඒව අසහනකාරයෝ ඉන්න ලංකාවේ රුපියල් 500ට ශරීරය විකුණනවලු එම්බාම් කරන්න කලින්. අහලා තියෙද? නැහැ. ඔන්න වෙන දේ. කවුරුත් ගිහලා අපේ අම්මට අපේ නංගිට අපේ නෝනට උනේ මොකද්ද කියලා මලසිරුර අහන්න පුළුවන්. මැරිලානේ අහන්නත් බෑ. එහෙම කාලකන්‍ණි ලෝකික තමයි අපි මේ ජීවත් වෙන මලමිනිය පොඩක් ගන්න බලන මේ මිනිස්සු. ආ දැන් සාදු කියන්න බෑනේ නේ. සාදු කියන්න බෑ. දැන් මෙච්චර පරිස්සම් කරන් හිටියත් මරුණම මොනවයින් මොනව වේද කියලා අපි දන්නවද? දන්නේ නෑ. හරි. ඉතින් මේ ඔක්කොම කියන්නේ ඔබට කලකිරෙන්නේ නැ වෙනම කොටවත් නෙවෙයි. සසර ගැන මොකු කොච්චරවත් කලකිරෙන්නේ නෑනේ. මොනව උනම් කම මරාගෙන මරුණත් කමන්නේ. අපි මේකේ කොහොම හරි අල්ලගෙන කොරෝනානේ මොනව හැදුනත් අපි ගණන් ගන්නෑ. අපි ඔහේ ඉන්නවා. ඒ නිසා මේවා කිව්වට පස්සේ ටිකක් හරි අපිට කල්පනා වෙන්න ඕන. මේට වඩා අපි ජීවිතය ගැන හිතන්න ඕන. හිතන්න ඕන කියන්නේ මේ මේ අරගෙන් පරිස්සම් වෙන නෙවෙයි. ඒක කොමන් නෑ මොනව වුණත්. ඉතින් කරන්න දෙයක් නෑ. මෙරි ඉවරයිනේ. නමුත් ඉතින් ඕක තමයි ස්වභාවය. ඒකෙන් ගන්න තියෙන්නේ මිනිස්සු ඒ තරම් පිරිහිලා. එච්චරයි. මෙරිච්ච කාන්තාවට ඒක ප්‍රශ්නයක් නෑ. එයාට ආයි පණ එන්නේ නෑ. හරිද? එතකොට මැව්වේ මොකෙන්ද? ගෝණි කට්ටකින් වගේ ලොකු කට්ටකින් මහලා දැම්ම. ඊට පස්සේ ඉටි කොලයකින් ඔතනෝක. ඉටි කොලයකින් ඔතනනේ. අවුරුදු කාලෙට කොච්චර කඩවල් ගාන යනවද නේ ඇඳුම් හොයාගෙන. ෆැෂන් හොයාගෙන. කී දහහක් වියදම් කරාද ඔක සරසන්. දැන් සරසන්නේ මොකෙන්ද? ඉටි කොලයකින්. ඇයි?
අර සිදුරු වලින් හරි වැරදිලාවත් ඕජාව බේරුණොත් එළියට යයි කියලා තමයි හොඳට සීල් කරනවා ඉටිකොලේකේ. කට ආක බෝන් ගාලා අලවනවා. ආය අරින්න වෙන්නේ නැහැ. දැන් දැනුත් පුළුවන් නම් හොඳයි ඇත්තටම. දැන් බෑනේ. මැරුණම අලවනවා. ඇයි අලවන්නේ? එතනිනුත් එන්න පුළුවන්. එතනිනුත් එන්න පුළුවන්. එතනින් එනවා සාමාන්‍ය. මොකද ලේ කුණු වුණාම කුණු වෙච්ච ලේ තමයි ඔය කටින් නහයෙන් එන්නේ. නව දොරින් එනවා. ඉතින් දොරවල් ටික වහලා තමයි තියෙන්නේ. දැන් යට දොරවල් ප්‍රශ්නයක් නැහැ. ඉටිකොලේ දාලානේ තියෙන්නේ. උඩ දොරවල් වලට එක එක જાති ඔබන්න ඕන. කන් වලට පුළුන් ඔබනවා. දන්නවනේ? මලගල් වල ගින් තියෙන දැකලා ඇති. ඔළුවට ඔළුව කැපුවොත් සමහරට පරිස්සන වලට ඔළුව කපනවා නේ. කැපුවට පස්සේ පුළුන් ඔබනවා. ඉතින් මේක තමයි ඔන්න අපේ යථාර්ථය. අන්තිමට ඔය උච්චර රඟපාලා හැඩවෙලා නේද මේකප් කර කර හිටපු ශරීරයට අන්තිමට අන්තිම මේකප් එක දාන්නේ කවුද? මල්සාලාවේ බාස් දානවා. ඇත්තටම දානවා මේකප් එක. ඔ කැතයිනේ නැත්තම් මලමිනි වුණා ටිකක් සරුවට ඉන්නෙත් අර ටික වහලා ඔක්කොම කරලා මේ මූණට දානවා මේකප් එක. පාට ගානවා. ගැලපෙන ඉදිරියට ගානවා. නැත්තම් කැතයි කළු ඉන්නේ කොහමද? මැරුණාම කළු වෙනවා මූණ. ඇස් දෙකත් වැහිලා තියෙන්නේ. කටත් දැන් ඇලෙව්වා. අනිත් ටිකත් නහයටත් පුළුන් එබුවා. කන් වලටත් එබුවා. ඊට පස්සේ සාරියක් හරි ගෑනු කෙනෙක් නෑ. සාරියක් නේ අන්දන්නේ. අන් සාරියක් කියන්නේ පිටතියද? පිට නෑ. පිට නෑ. සාක්කුත් නැහැනේ. අපි කියන්නේ මිනි ඇඳුම් වලට සාක්කු නැහැ කියලා. ඔය කොච්චර අම්බ ගලත් දාන් යන සාක්කුවක්වත් නැහැ කියන අන්තිමට. ළඟදි මැරුණා කෝටි 6ක් පොතේ තියෙන මිනිස්සේ. කෝටි 6ක්. එක ඇමති කෙනෙක්ගේ ලේකම් කෙනෙක් හොඳට ගැහුවා. මොනවයි? පගා. ජොබ් දෙන්නම්, අරව දෙන්නම්, මේව දෙන්නම් කියලා. අර කෝටි ගාන පොතේ තියෙද්දි මෙයා ගියා කොහෙද? අපාය. කොහෙද ගියේ? අපාය ගියා. දැන් එහෙට යනවද අර ටික? යන්නේ නැහැ. නෝනට හොඳයි. මොකද ඔක්කොම දන්නේ දැන් කාටයි අයිති? නෝනට. දැන් වෙන කසාදයක් කරගන්න පුළුවන් වයසෙ උන්ද ඉන්නේ. එතකොට තව ටික කලබ් බලලා තව මිනිස්සෙක් බඳිනවද නැද්ද? බඳිනවා. දැන් ලංකාවේ හරි දියුණුයි මේ සමාජ ක්‍රමය. මාස 3ක්වත් බලන්නේ නැහැ. ඉස්සර නම් 3 මාසෙ බැලුවා ටික ඇඬුවානේ. දැන් එහෙම නැහැ. කවුරු හරි හම්බුණා නම් ආයි බඳිනවා. ඉතින් ඔහොම ලෝකෙක ඉඳගෙන තමයි අපි මේ ජීවත් වෙන්නේ. සල්ලි හොයන්නේ, යුතුයකම් කරනවා කියලා මැරෙන්නේ. හැබැයි මැරිච්ච කෙනා දැන් පිට නැති ඇඳුම ඇඳගෙන තමයි ගෙදර ආවේ. ඊට පස්සේ ඥාති මොකෝ කරන්නේ? ආඬනවා, ටිකක් අඬනවා. නිතරම අඬනවද? නෑ. කවුරු හරි එනකොට අඬනවා. ඇඬුවට පේන්නේ නැණ එකක් නැහැ. කවුරු හරි එනකොට අඬනවා. වැඩියෙන් මඩන්නේ පාසල වෙලාවට. ඇයි ගමේ පාසලේ හාමුදුරු වෙනවා? සම්භාවනීය පිරිස් වෙනවා. හොඳ නැන්නේ ඇඬුවේ නැත්තම්. දැන් අම්බලන්තට නම් අඬන්න පුළුවන්. අඬන්න පුළුවන් ඇනින්නේ කොහොම? බැරි කමක් නැහැ නේ. පුළුවන් නේ තනියෙන් අඬා ගන්න පුළුවන්. කොළඹ නෝන්ලට ඒත් බැ. එයාලා ගන්න කුලියට. ඔය මොරටුවේ කොරලවැල්ල පැත්තේ එහෙම ඉන්නවා එහෙම අඬන කට්ටිය. ගාන පැකේජ් එකක් තියෙන. ගාන දුන්න උඹ ඇවිල්ලා අඬපන්. කවුරුර එනකොට බුදු නැන්දේ බුදු මාමේ කිකි අඬන්න තියෙන්නේ. කවුද කියලා දන්නේ නැහැ. ඥාතිකමන්නේ. ආන්න එහෙම තියෙනනේ. අහලා තියෙන. ණයට අම්බලන්තර නැහැ තාමනේ. මෙහෙ ඇඬන කොහොමද තින්න ණයට? හොඳ නැහැ. ඉතින් අඬනවනේ. හොඳ නැහැ කියලා බෑනේ. ඇඬුවමත් සතුටු වෙන්නේ කට්ටියට. දැන් කොච්චර අඬන්න එපා කියවන්නේ? අඬනවනේ. ඔව්. යුතුකමට ඔය කියන්නේ අර සමහරවිට කියනවනේ මෙන්න මෙහෙම එකක්. දැන් අපි අම්මා තාත්තා මෙල ඇඬුවේ නැත්තම් ගම්වල තියෙන කතාව. අර ළමයි ඇඬුවේවත් නැහැ. අර කට්ටියත් බලන් ඉන්න අඬයි කියලාමයි. ඉතින් එහෙම බලන් ඉන්න එකේ ඇඬුවේ නැත්තම් නම්බුවකුත් නැති වෙනවනේ. හොඳ නැහැ. අම්මට ආදරේ නැහැ කියලා හිතයි, තාත්තට ආදරේ. ඔන්න ඒ සංකල්පනාව තියෙන නමුකුත් නෙවෙයි. දුකට අනන අයත් ඉන්නවා. දැන් දුකට මටත් මතක අපේ යාළුවෙක්ගේ තාත්තා කෙනෙක් නැති වුණා. අපි පාසල් යන වයසේ මේ ඇලේ වැටිලා අඩිපහලේ. ඊට පස්සේ මිනිය ගේන්නත් කලින් අක්කට සිහි නැති වුණා. ඒක ඇත්ත දුකක්. මොකෝ තමන් තරුණ වයසේදීම තමන්ගේ තාත්තා නැති වුණාම අර ජීවත් වෙන්න බෑ කියන බය එනවනේ. වෙන මොකුත් නෑ. තාත්තා මැරිච්ච එක නෙවෙයි ප්‍රශ්නේ. තාත්තා නැතිකොට අපි කොහොමයි ජීවත්? කවුද අපිට කන්න දෙන්නේ? ඕකයි ප්‍රශ්නේ. දැන් නෝන් ලඩන්නේ අය බිම පෙරලි පෙරලි මහත්තය මැරුණා. මාව රැක බලා ගන්නේ? නෝනට සල්ලි තියෙනවනම් ඔක්කොම තියෙනවනම්
ආය ඔච්චර දුක් වෙන දෙයක් නෑ. කාගෙනද දැන් දුක මේ වඩන ඇයට? මැරිච්ච කෙනා ගැනද තමන් ගැන? තමන් ගැන, තමන් ගැන බයටයි මේ පෙරලි පෙරලි අඬන්නේ. දැන් අරක්කට සීය නැති වුණා මම දැක්කා S2ටම. ඒක කවුරුත් කියලා කරපු එකක් නෙවෙයිනේ. හිතටම දැඩිව කම්පා වෙච්ච නිසා තමයි, දුක දැනෙච්ච නිසා තමයි අදගෙන වැටුනේ. ඒ කවුරු ගැන හිතලයි? තමන් යනාග තාම කසාද බැන්දිත් නෑ, දෑවැදි හෙව්වෙත් නෑ, තාත්තා ගියා. දුකද නැද්ද? දුකයි. කවුරු ගැනද? තමන් ගැන. මැරිච්ච කෙනා ගැන නෑ පොඩි දුකක්වත් තියෙන්නේ, තමන් ගැන දුකයි. ඒ තමන් ගැන දුක වැඩි නිසා තමයි අපේ මිනිස්සු අඬනව නම් ඇත්තට අඬන්නේ. බොරුවට අඬනව නම් අඬන්නේ මූණිච්චාවට. ඇඬුව කියලා පණ එනවද? පණ આવොත්, අඬල පණ આવොත් මොකද කරන්නේ? දුවනවා. පැත්ත බලා දින්නේ දුවන නූල් බඳින්න ඊට පස්සේ. අනේ එන්න ගිය කී කියන්නේ. හැබැයි ආවොත් දුවන. නිකන් අර නැගිට්ටොත්, ඒ කියන්නේ මිනියට පණ දෙමුණා නම් hina යනවා. ඒ කියන්නේ ඒ තරම් જાති කියනවා මේ කට්ටිය. නේද? ඒ කියන්නේ වෙච්ච පාඩුවනි කියන්නේ ඇත්තටම. ඔය අම්මලා එහෙම ළමයි මරුණා වගේ අනේ පුතේ ආයි බඩ බත් කටක් කවන්නේ කවද්ද? උඹනි කියන්නේ එක එක જાතිනි කියන්නේ. අපි හිනා වුණාට අපේ අම්මලා මැරුණොත් අපිත් අඬනවා. ඒ හැටි. ඇයි? අර අම්මා කෙරේ තියෙන තණ්හාව නිසා අපි දුකක් විඳිනවා. දැන් මං කියන්නේ මම අඬනවා කියන එක නෙවෙයි. කියන්න බෑ නේ. මං නම් දැන් නෑ මං අඬයි කියලා. මට තේරෙන්නේ නැහැ මේකක්. දැන්වත් ඉතින් එච්චර හොයන්නේ බලන්නේ නැහැ. මොකෝ එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒක අපේ ධර්මයෙන් ලැබිච්ච දේ. ඒක තමයි ලැබිච්ච දේ. මේ බණ අහපු ධර්මයේ පෙගුණ කරපුවා ඉන්නව අඬන්නේ. ගස්කල් වගේ ඉන්නවා. ඇයි හේතු? එයා ගියපු ගමන මටත් යන්න වෙනවා. මටත් ටිකට් එක කොයි වෙලාවෙ ඕකේ කරයිද දන්නේ නැහැ. දැම්ම වැඩ ටික කරගන්න ඕනේ. ඒක නිසා දැන් තේරුණා බඩවැල් කපලා එම්බාම් කරලා පෙට්ටියක දාලා පිට නැති ඇඳුමක් ඇඳගෙන අන්තිමට ඥාතිගේ කරපිටින් තමයි අපි යන්නේ කොහෙද? සොහනට යනවා. දැන් අද කාලේ යටිනනම් ආදාහන ගාඩට යනවා. මොකෝ දැන් ලේසි පැය ගාණක් ඇතුළත මිනිස්සේ උන්නදම කියලා හිතා ගන්නවත් බෑ, හොයා ගන්නවත් බෑ. මොකද අලු ටික විතර හොඳයි ඒක ඇත්තටම. ඒතර මතක් වෙන්නේ නැහැ වැඩි. අර මේ බලක් ඉස්සර අපේ මහගෙදර තියෙන වලවල් පහ. ඒ කියන්නේ එන ගේට්ටුව පැත්තමයි තියෙන්නේ. රෑ 12ට විතර කොහේ හරි ගිහලා ආවොත් දුවනවා. අපි එහෙම දුවන එක කාලේ අහක බලන් දුවන්නේ. ඇයි? ඉතින් මේ වලවල් හදලා ගෙදර සිමෙන්ති දාලා සමහර වල එක වලක් තියෙන ඇරිලක් තියෙන කට ඇතුළට තලගොයිච්චනවා. ඇයි? ඒ කාලේ තේරුම නැහැ. ඇයි? ඇත්තටම බැලුව වල ඇතුළේ මුකුත් ඇත්තෙන්නේ නැහැ දැන්. ඇයි? පස්සෙලා. හැබැයි අරක දකින වාරයක් පාසි බය වෙනවා. නූල් බඳින්න වෙනවා. රැට දැක්කොත් ඉවරයි. එතකොට භූමිය අහිමි වෙනවා අපිට. දැන් ඒ කියන්නේ ඒ ඊඩමේ දැන් කවුරු ගෙවල් හදන්නේ නැහැ නේ. ඒ කොටස අපරාධේ. ඔය දැන් ඔබ දන්න දෙයක් දැන් කනත්තක නම් කරන්නේ කාලයක් ගියාම ඩෝසර් කරනවා. ඒ ඩෝසර් කරන්නේ ඉඩ නැති වෙනවා. ඒ සමහර ලොකු කනතු තියෙනවා. දැන් බොරැල්ල කනත් වගේ නම් ගානක් ගෙවල වෙන් කරලා තියෙනවා. ඉතින් ඩෝසර් කරන්න බෑ ඊට පස්සේ. මොකෝ ඒ ඥාතිය සී වෙන්නේ කුළුණ තියෙන්න ඕන එතන. ඒකට ගෙවනවා. ඒ ගෙවල තමයි තියන් ඉන්නේ. නැත්තම් මොකද කරන්නේ? අයින් කරනවා. තව දේවල් තියෙනවා. මිනිය වල දැම්මට පස්සේ සොහොන් පල්ලත් එක්ක කතා කරගත්තම මල්සාලාවේ මුදලාලිට පුළුවන් තව වැඩක් කරන්න. මිනිය ගයින් කරලා පෙට්ටි අරන් යනවා. මොකද කරන්නේ? දැන් ඉතින් මැරිච්ච කාට මොකද පෙට්ටි කියලා? අරක ඇරලා ගලවලා මිනිය බිමින් තියලා පෙට්ටි අරන් යනවා. අහලාදී? ආ. ඊට පස්සේ තව කට්ටියක් එනවා ඔය මිනි හරන. ඒ තමයි ගුරුන්නාන්සේලා. කට් අඩියෝ එයාල යන ඔලු ගන්න මිනි ඔලු අරන් යනවා. මොනවට? ගුරුකම් කරන්න, කොඩි වින කරන්න. මැරිලවත් ඉන්නකන් ඉන්න දෙන්නේ නැහැ නේ. ඉන්නකනුත් කරදරනේ. කොහොමද ඒ මනුස්සයර මැරිලවත් නිදහසින් දා ගන්න දෙන්නේ නැහැ. කොහොමද ඒ පෙට්ටි හැටේ නිින්ද යන්නේ නැහැ. ඇනේ මැරෙනවලුනේ. ඒ ප්‍රශ්න තියෙනවා. කොහොම හරි දැන් තේරෙනවා. මරුණට පස්සේ වෙන දෙයක්ම තේරෙන මොකද්ද ජීවිතේනේ? වැඩක් තියද? වැඩක් නැහැ. එහෙනම් මෙච්චර කොණ්ඩි පීරලා සබන් ගාලා සෙන්ට් ගාලා පවුඩර් ගාලා සරසපු මේ ශරීරය ඊට වෙන දෙයක් තේරුණාද?
ඒ කියන්නේ සබන් ගන්න නැද්ද අදින් පස්සේ? නෑ නේ, ඒවා ගා ගන්න එක ප්‍රශ්නයක් නෑ. හැබැයි ගානකොට දැනගන්න කොච්චර ගෑවත් කොච්චර අත ගෑවත් කොච්චර බෙහෙත් කළත් මේක යන්නේ උතෙන්ට තමයි. එතෙන්ට තමයි යන්නේ. මේ ශරීරය තරම් වදකාරීත්වයක් ඉන්නවද අපිට? ශරීරය තරම් දුකත්වයක් තියද? මේ බණ කියන මටයි බණ අහන මේ ඔබටයි අපි හැමෝටම තියෙන දුක ලොකුම දුක මොකද්ද? ශරීරයද? මේක නොතිබුණා නම් කිසි දුකක් නැහැ නේ. යන්න කොහේ කොළඹ ගියා දුසයන්නේ එපා මේක. දාලා යන්නේ නේ. ඔය ඉරිදි බලයම තියෙනවා නම් අහසින් යත හැකි. දැන් මේක හිමේ. මේ බාර අඩු නම් ටිකක් හරි සනීපයි. අත් කිලෝ 60යි ඉන්නවා 70යි ඉන්නවා 90 කට්ටියත් ඉන්නවා. මහත වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න අමාරු වැඩි. වාඩි කළොත් නැගිට ගන්න බෑ. හදිස්සියට උස්සන්න බෑ. දැන් අර උපාසකම්ම ඉන්නේ එයා උස්සන්න පුළුවන් කෙනෙක්ට. ප්‍රශ්නයක් නැහැ. ඔව්. ඒ කියන්නේ එහෙම වුණාම ලේසි. මොකද වයසට ගිහලා එක්තැන් වුණත් එළියට පහළියට උස්සන්න ළමයට තනි අතින් අත් දෙකෙන් පුළුවන්. දැන් අපේ ආච්චි අම්මත් එහෙම වුණා එක්තැන් වුණා අවුරුදු 12ක් දෙන්නෙක් කොන උස්සන්න. හරි බරයි. ඉතින් අර යන කට්ටිය හෝන් එක ගහගෙන යන්නේ. ඒ කියන්නේ බරට කෑ ගහනවා. ඒ කියන්නේ ආච්චි දුක් විඳිනේ ඇත්තටම ළමයි සැලකුවා අපේ නැන්දලා බාප්පල සැලකුවා. ඒ කියන්නේ උස්සන් යනව නාවන්න. වතුර උණු කරලා නාවන්නේ උදේට. ඊට පස්සේ රෑ තිස්සේ අර පෝච්චි තියෙනවා ඒවා අස් කරනවා නැන්දලා. ඉතින් අර පුදුම විදිහේ සැලකිල්ලක් කළා. හැබැයි බලන්න ශාරීරික දුකක් නෙවෙයිද දැන්? තමන්ටම තමන්ටම තේරෙනවා දැන් මේක එක තැන වැටිලා. ඈ හෙලවෙන්න බැ අංශභාගය ඇදිලා. එක තැන මලමුත්‍ර පහ වෙන්නේ ගඳයි. අපි සාමාන්‍යයෙන් දැන් අපිට ඇවිදින්න පුළුවන් හැම කරන්නේ නැහනේ. ගිහිල්ලා හැංගිලානේ ඔක අයින් කරන්නේ. ඇයි ගඳ නිසා? නමුත් අරකට මොහොන දෙන්න ඕනද නැද්ද? සමහර අය ජීවිතේ පව නැති කර ගන්නෝ මේ මොකද කරදර කරන්න බෑ කියලා. එක්තැන් වුණා. එතකොට මේකේ දොස් කියන්න ගියොත් පින්වත්නි එළි වෙනකන් කියන්න පුළුවන්. ඒ තරම් දොස් තියෙන මේ ශරීරේ. ඒ තරම් දොස් තියෙනවා. අපි ඉපදුනේ කොහෙන්ද? මේ හැමෝම දන්නවනේ. අයි මං අමුතුවෙන් කියන්න ඕනේ නෑ. ඒකට අපි නමක් දෙනවා යෝනි මාර්ගය. ඇයි එහෙම කියන්නේ? යෝනිය කියන්නේ උපත. නැත්නම් සම්භවයේ ආරම්භයට කියන එහෙම. ඒතර ඒ මාර්ගයෙන් අපි ආවේ නිකන් අතපය දිග ඇරගෙන සනීපට ආවද? නෑ, හරි අමාරුයි. ඔළුව තමයි මුලින් ඇදලා ගත්තේ. ඒ ඔළුව ආව කියන්නේ වැඩේ හරි කියන එක. ඔළුව ආවයි කියන්නේ මොකද්ද? වැඩේ හරි. ඔළුව එනකම් බයෙන් ඉන්නේ ඇයි? ඒක හරස් වේද? ගන්න බැරි වේද? දැන් ඉස්සර නම් ගන්න බැරි වුණොත් මැරෙනවා. දැන් මෙහෙම් බැරි නම් හරින්. බඩ පළලා හරි ගන්න පුළුවන්. කොහොම හරි සැපසේ ආවත් දුකසේ ආවත්. දුකසේ ආව. අම්මට සැපද? හැබැයි ඒත් මොකෝ බලාපොරොත්තු? එක ළමෙක් ලැබුණම කවුරුත් අම්මලා කියනවද මට දුක වැඩි. මේක මහා දුකක්. දැන් මහත් ප්‍රයෝජනා කරනවද අදින් පස්සේ ළමයි හදන්නේ? මේ ළමයි ඕන් නැහැ කියලා යෝජනා කරනවද නැත්නම් හදනවද? අවුරුදු දෙකක් විතරකට ආයිමත් අර දුක අමතක වෙනවා. ආයි ආසාවක් වෙනවා අර වගේ දුකක් විඳ ගන්න. මොන වගේ දුකක්ද? ළමයෙක් බිහි කර ගන්න. නැත්නම් මොකද්ද ආසාව? දරු සුරතල් බැලීමේ ආසාව වෙන මොකුත් නැහැ. මේ දරුව පොඩි කාලේ හරි හුරතල්. නැද්ද? දරුවෝ විතරනේ බලු පැටව් පූස් පැටව් උනත් හුරතල්නේ. පැටව් හුරතල්. මිනිස් පැටව්ත් හුරතල්. හැබැයි ලොකු නාම නැහැ හුරතල්. අවුරුදු 18 20 වෙනකොට කිසි උරතලයක් නැහැ යක්ෂ පැටවුවා කියන කිසි දෙයක් අහන්නේ. හිතනවා අම්මලට අනේ පොඩි කාලේ මෙටියන හොඳයි උකුලේ තියන් හරි ඉන්නද දැන් මුං එහෙම තියාගන්න බෑ ලාහඩ ගෙම්බෙකු තොරණ එකෙක් තියනවා අනිත් එක කපනවා. එහෙම ඉන්නේ නැහැ. දැන් අපි උරතල් ඇති පොඩි කාලේ. දැන් උරතල් දැන් නැහැ. පේනවනේ දැන් වයසට ගිහින් කණ්ණාඩි දාලා ඒ උරතල් ගතියක් දැන් නැහැ. හිතනමුත් අපි හැමෝම එහෙම තමයි. එතකොට පේනවා මවුට දුක් දීලා තමයි අපි මෙලවට එක පාරාවද නෑ. මාස 9ක් ඔය වදේ දුන්නා. මොන වදේද? ඇයි බඩ ඇතුලේ නේ හැදුනේ මව කුසක් ඇතුලේ. මොන බලමු සම්භවයේ ආරම්භයට යන්න. මව්පියන්ගේ එකතුවෙන් තමයි මේ ධාතු කොටස් දෙකක් එකතු වෙලා හැදෙනවා කලල රූපයක්. කලල රූපේ කොච්චර ලොකුද දන්නේ? තෙල් බිඳුවක් වගේ පොඩි. ඉතාම පොඩි තෙල් බිඳුවක් වගේ එකක් තියෙන්නේ. ඒක ගර්භාෂයේ තමයි තියෙන්නේ. එතෙන්ට එන්න ඕනේ කොහෙන් හරි චුත වෙච්ච
විඤ්ඤාණයක් එන්න ඕන. ඒක එක නිරයෙන් වෙන්න පුළුවන්, ප්‍රේත ලෝකෙන් වෙන්න පුළුවන්, තිරිසන් සතෙක් වෙන්න පුළුවන්, දෙවියෙක් වෙන්න පුළුවන්, බ්‍රහ්මෙක් වෙන්න පුළුවන්. අපි ගොඩක් කැමති බ්‍රහ්ම ලෝකෙන් වගේ එනවනම්, දිව්‍ය ලෝකෙන් වගේ එනවනම් කියලා අපි හිතන. නමුත් එන්නේ වැඩියෙන්ම කොහෙන්ද? ඔය පෙරේත ලෝකවලින්. නේ ආපු දාසින්දන් කිසි නිවනක් නැහැ ඉතින් මනුස්ස අම්මට තාත්තට. ඒ පෙරේතෙන් නැවිලා තියෙන්නේ. නිරසතෙන් නැවිලා තියෙන්නේ. ඒකයි. ඒක පහත් කොටස ඉදරන්නේ. නමුත් එයාට ඒ ගති තියෙනවා. පෙරේත ගති, දුෂ්ට ගති, දේශ ගති තියෙනවා සමහර ළමයින්ට. ඇයි ඒ? ආපු තැන හොඳ නැහැ. බෝසත් ළමයි එන්නේ කොහෙන්ද? දෙව්ලොවින් එනවා. දැන් මේ පැවිදි වෙලා ඉන්න ස්වාමීන් වහන්සේලා ඒ වගේ අය එන්නේ දෙව්ලොවින්. මේ අපායෙන් ඇවිල්ලා වහනුණා නෙවෙයි. ඒතර කොහෙන් ආවත් එන්නේ එක විදියටනේ. කොහෙට දෙන්න ඕනේ? මව් කුසට. ආවේ මෙන් පාවෙලා දුමක් පිට කරන් දාවේ සයිලන්සරින් වගේ නෑ. කිසි එන පාරක්වත් පේන්නේ නෑ. ඒ තරම් ඉක්මනට එහෙන් අතෑරියා මෙහෙන් අල්ල ගත්තා. එච්චරයි. ඒ තැන ගන්න එක විතරයි කරන්නේ. තු පාවෙලා එනෝ නෙවෙයි. එක සැනේ ඔක වෙන්න ඕනේ. එහෙනම් ඒ වෙලාවෙම කෙනෙක් මැරෙන්න ඕනේ. ඒ මැරිච්ච කෙනාගේ විඥානේ ඒ වෙලාවෙම මව කුසේ පිළිසඳ ගැනෙනවා. ඒ මිනිස්සෙක් වුණොත්. ඉතින් මිනිස්සෙම නෙවෙයි පිළිසඳ ගන්න. අර කෝවගේ නිරයෙන් එන්න පුළුවන්. ප්‍රේතයෙක් එන්න පුළුවන්. තිරිසන් සතෙන් මැරෙලෙන්න පුළුවන්. ඒතර ශරීරය නෙවෙයි එන්නේ මොකද්ද? විඥාන. දෙවියක් දෙවියෙක් නම් එහෙන් චුත වෙනවා. නදුන් නොවැනට කියලා එයාලා එහෙන් චුත වෙනවා. බ්‍රහ්මයෙක් නම් ඒත් එමයයි. ගොඩක් ඉති ඉක්මනට චුත වෙන්නේ නැහැ දෙවියෝ බ්‍රහ්මයෝ. එයාලගේ ආවශ්‍ය ඉවර වෙච්ච වෙලාවට චුත වෙලා එනවා. හරිනේ. දැන් ආපු විඥාණය නිසා අර කලර රූපය ගැහෙන්න පටන් ගන්නවා. මොනවා වෙන්නේ? ස්පන්දනෙන්න පටන් ගන්නවා. මොකක්ද දැන් තියෙන්නේ? හෘද වස්තු රූපය ඇසුරු කරගෙන විඥාණය වැඩ කරනවා. ඊට පස්සේ ඕක නවත්තන්න පුළුවන්ද? බෑ. අර මව කුස ඇතුළට ගිහපු මේ කලර රූපය දවසින් දවස දවසින් දවස මවගේ ආහාරය නිසා පෝෂණය වෙනවා. ඒක ධර්මයේ ලස්සනට කියලා දෙනවා. කොච්චර කොච්චර ප්‍රමාණ වලින්ද මේ ශරීරය විශාල වෙන්නේ කියන එක. සතියෙන් කොච්චරද මාසෙන් කොච්චරද ඔහොමම තියෙනවා. ඉතින් මේ මස් වැදල්ල වර්ධනය වේගෙන යනකොට අපි දැකලා දෙනවා අර ඉස්ගෙඩියෙක් වගේනේ. රූප දැකලා ඇති ඔබ. නිකන් ඇලවෙච්ච වකුටු වෙච්ච ශරීරයක් තමයි මුලින් පේන්නේ. අර කොඳුනාර ටියත් එක ඒක ලස්සන නෑ. ඇස් දෙක දිඩට පැනලා වගේ තියෙන්නේ. ඊට පස්සේ මේකෙන් එනවා කෑලි පහක් එනවා එළියට. මුලින් මස් වැදල්ල දීනට පස්සේ එනවා කෑලි පහක්. කකුල් දෙකයි අත් දෙකයි ඔළුවයි. ඊට පස්සේ ඇස් හැදෙනවා. නහය කන් ඒ ඔක්කොම තියෙනවා. ටික ටික මේවා අර හැදෙනවා. ඉපදෙනකොටම ඔක තියෙනවා. දැන් කලර රූපේ තියෙන ශක්තිය. මේක හැදෙන්න ඕන කර්ම ශක්තිය තියෙනවා. දැන් ඇස් පේන්නේ නැති වෙන්න කර්මයක් කරලා නම් මොකද වෙන්නේ? මව කුසේදිම ඇස් අන්ධ වෙනවා. එතෙන්දිම වෙන්නේ අන්ධ වෙනවා කියන්නේ මේ අපිට තියෙන ඇස්සේ පේන කොටස තියෙන. ඇහි බබා දැකලා තියෙ මොකද්ද? චූටි චූටි සිදුරක් තියෙනවා. ආන්නේ එකුණු ඉස්සතරම් චූටි සිදුර තමයි වැහෙන්නේ. ඒක වැඩ කරන්නේ නැත්නම් ඇස් පේන්නේ නෑ. දැන් අපි පේන කෙනෙක්ුණත් ඒක සුද ඇවිල්ලා වැහුනට පස්සේ පේන්නේ නෑ. ඊපස්සේ මොකද කරන්නේ? සුද අයින් කරනවා. දැන් මේ මාස 9ක් දක්වා මේ ළමයා මව කුසක් ඇතුලේ වැඩෙනවා. එයා මොකද නිකන් ඉදීද අත් බැඳගෙන මොකද කරන්නේ? අම්මලා දන්නවා. පයින් පයින් ගහන, අතින් ගහන, ඔළුවෙන් ගහන. ඇයි දඟලනවා? මෙයා සැප විඳිනව නෙවෙයි මේක ඇතුලේ. වතුර මල්ලක් ඇතුලේ දැන් මෙයා ඉන්නේ. මේ ලෝකේ දෙයක් දන්නේ නැහැ. ඉතින් අර හිටපු ගමන් එයා දඟලන ඕක තමයි තියෙන්නේ. ඉතින් දඟලලා දඟලලා අන්තිමට අරක කඩාගෙන වතුර මල්ලත් තිල් කරගෙන එළියට එන දවසක් එන තියෙනකොට තමයි තියෙන්නේ වැඩේ. එතකොට ඒ වේදනාව මේ ලෝකෙ විඳින්නේ කවුද? පිරිමිද ගැහනොද? ගැහනවා. පිරිමියට පෙන්වන්නේ නැහැ ලංකාවේනේ. මෙහි ක්‍රමයක් නැහැ නේ තාම. අපේ රජයේ රෝහල්වල රාම ක්‍රමයක් නැහැ. මහත්යයට ළමයා බිහි වෙනටි පෙන්වන ක්‍රමයක් නැහැ නේද? නමුත් යුරෝපයේ දරුවා බිහි කරන්නේ මහත්යෙක් අතින් අල්ලගෙන. කෑ ගහන්නේ බණින්නේ කාටද? මහත්ය රැහෙන්න බණින්නේ, කෑ ගහන්නේ. ඇයි දන්නව? දැන් මේ වේදනාව තමන්ගේ නෝනා විඳින එක මහත්යක් දැනගන්න ඕනේ ඇත්තටම. තාම අපේ රට එච්චර දියුණු නැහැ. පහසුකම් නැහැ අපිට තාම. මොකද පිටරටවල වල ගෙදර සමහර දරුවෝ උපත සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඔක්කොම පහසුකම් ටික ගෙදරටම ගේනවා. දැන් මම දැකලා තියෙනවා ඒ අර වතුර බේසමක් වගේ අදලා, ඒ කියන්නේ ටියුබ් එකක් අදලා ඒ වතුරට බැහැලා තමයි සමහර දරුවෝ බිහි කරන්නේ. මහත්යත් ඉන්න නෝනාත් එක්ක වෛද්‍යවරුත් ඉන්නවා. ඉතින් තාම අපිට හීන ඒවා අපේ රටේ. මෙහෙ කොහොමද කියලා දන්නව ඇතිනේ රෝහල් වලට ගිහපු අම්මලා බිහි වෙන හැටි නේද? ඒක එච්චර සනීප දෙයක් නෙවෙයි. මානසික සුවයක් නැහැ අපිට ඇත්තටම.
මරි වැඩේ කරන්න ඕන නිසා එතෙන්ට ගිහිල්ලා ඒක අර ඉබේටම වගේ වෙනවා. ඉතින් මොකෝ නවත්තන්න බෑනේ. වෙන්න ඕන දෙයක්නේ. මොනවා කැපුවත් ප්‍රශ්නෙකුත් නැහැ. කපන්න වෙනවා ශරීරේ. ඉතින් ශරීරය කපලා වේදනාව විඳලා ලේ හලලා දුක් දීගෙන තමයි මෙලවට ආවේ. දුක් විඳලා තමයි තව සත්වෙක් අපි මෙලවට බිහි කළේ. හැබැයි දරුවා දැක්කට පස්සේ අර ඔක්කොම දුක් අපේ අම්මලට මොකද වෙන්නේ? ආමතක වෙනවා. ආයිති සසර ගැන කවර කතාද? මේ විනාඩි 5කට කලින් විඳපු දුකක් දැන් මතක් නැහැ. දැන් එයාව ඉඹිනවා, කිරි දෙනවා, අරවද මේවද නේ වැඩ ගොඩයි. ඥාති ගිහිල්ලා ඒත් තව යුද්ධයක්. ඈ එතන එන හුරතල යන්නේ. දැන් අපේ මිනිස්සුන්ට නිවන් දකින්න පුළුවන් වෙයි ඔහොම වෙද්දි. බෑ දැන් තනිකර දුකක් විඳලා තියෙන්නේ නේ, ජාතිපි දුක්ක. හැබැයි එතනම ගින් සමරනවා ළමයෙක් ඉපදුනා, පුතෙක් ඉපදුනා, දුවෙක්. දැන් ලංකාවේ නම් තාම මම දන්නේ නැහැ ලොකු ભેදයක් තියෙලා. දැන් ඉන්දියාවේ නම් තියෙනවා පිරිමි ළමයෙක් ඉපදීමම තමයි බලාපොරොත්තු වෙන්නේ. ගෑනු ළමයෙක් ඉපදුනායි කියන්නේ අසුබයි කියලා තමයි ඉන්දියාවේ. මේ නෙවෙයි ඉන්දියාවේ සලකන්නේ. මොකද ස්ත්‍රීත්වයට එච්චර ගරුත්වයක් දඹදිව ඉන්දියාවේ නැහැ. ලංකාවේ එහෙම නැහැ. ලංකාවේ දෙගොල්ලම හොඳට පිළිගන්නවනේ. කුමරියක් ආවත් පිළිගන්නවා, කුමාරයෙක් ආවත් පිළිගන්නවා. දැන් ඉතින් පිළිගන්න ඉස්සර වගේ බලන් ඉන්න ඕනේ නැහැ. මාස ගාණක් වෙනකොට බලන්නත් පුළුවන්. අර මොකක් දෙකක් අල්ලලා බලනවනේ. ඔව්. එතකොට දකින්න මොකද්ද තියෙන්නේ ඇතුලේ කියලා බලා ගන්න පුළුවන්. එතකොට කලින්ම ඇඳුම් මහ ගන්න පුළුවන්. ඒ කියන්නේ දුවෙක් නම් මොන පාටින්ද මහන්නේ? ආ දන්නවනේ, රෝස පාටින්. අපි තමයි දන්නේ නැත්තේ. පුතෙන්න ඔලා අනිල් පාටින් මහනවා. ඉතින් මහගෙන බලාගෙන ඇඟිලි ගැනගෙන ඉන්න කොයි වෙලාවේද එළියට එන්නේ කියලා ඉන්නවා. මම එළියට ආවා. දැන් සතුටුද? ඇත්ත කියන්නේ සතුටුයි. මේ හාමුදුරුවනේ දුකයි කියන්නේ මිනිස්සුන්ට. සතුටුයි හාමුදුරුවන්ට නැති නිසානේ දුකයි කියන්නේ. මිනිස්සුන්ට තියෙන නිසා මිනිස්සු සතුට වෙනවා. ඒ ළමයා ඉපදිලා මාසයකින් මැරුණොත් නා සතුටට වඩා මොකක්ද එන්නේ ඊට පස්සේ? යම්තාද සතුටු වුණේ ඉපදුන වෙලාවේ ඊට වඩා මහ දුකක් විඳින්න වෙනවා මව්පියන්ට ළමයා මැරුණාම. තේරෙනවද? හරිද? දැන් එතකොට මම දන්න දැන් ළඟදි සිද්ධියක් වුණා හිතවත් කෙනෙක්ගේ. ඒ පවුලේ මාස 7කින් මේ දරුවෝ බිහි වුණා. මාසයක් ICU එකේ හිටියා ළමයාත් තියාගෙන. තාත්තා දුක් විඳා, අම්මත් අන්තිමට මැරිලා ගියා. දැන් මාස 7ක් දරුවා දරාගන්න උපේකේ අර්ථයක් තියේ? තියද නැද්ද? නෑ. මාසයක් ඉස්පිරිතාලේ ගිය එක වැඩක් තියේ? බොරු වැඩක්ද නැද්ද? ණයක්ද නැද්ද ගෙව්වේ? කර්මයක්ද නැද්ද ගෙව්වේ? කර්මයක්. කර්ම විපාකයක්. අකුසල විපාකයක් තමයි මේ ගෙව්වේ. මව්පිය දෙන්නම දුක් විඳා. අන්තිම බලනකොට අත පිහෙදන් ගෙදරින් උනා. ඉතින් ළමයාත් නෑ. එච්චරයි. අර කරපු ඔක්කොම වැඩන්නේ. තේරුමන්නේ. දැන් ආයි එහෙනම් එයාලා නුවණැතිනම් බුද්ධිමන් නම් ආයි ළමයි පතයිද? බුද්ධිමන් නම් මම කියන මන් දන්නේ නැහැ. ලංකාවේ ක්‍රමයට නම් ඉතින් ඕක මතක නැති වෙනවා. ඊට පස්සේ ආයිමත් වරෙන් දුකක් විඳින්න කියලා පටන් ගන්න නැද්ද වැඩේ? ආයි කරන්නේ නැද්ද? ළමයි ලැබෙන්න ඕනේ නැද්ද යාළ? ඕන වෙනවා. එහෙනම් මේ බණ කිව්වට බණ යන්නේ කොහෙන්ද? මේ කණෙන් එනවා. අනික් කනේ යනවා. තව කතාවක් තියෙනවා. පළතුරු වගේ జాතියක් උකුලේ තියන් වාඩි වෙලා එකපාර නැගිට්ටොත් මොකද වෙන්නේ? වැටෙනවා. ඒ වගේ තමයි ලංකාවේ බණ. නැගිරිනකොටම ඔක්කොම ඉවරයි. ගස්සලා දාලා නැගිටින්න. රෙද්දත් ගස්සලා නැගිටින්න. ඔක්කොම ඉවරයි. අප්පා බණ ටික නම් සුපිරි. හැබැයි කියපු කිසිම දෙයක් මතකේ නැහැ. සුපිරි කියලා විතරයි කියන්නේ. හොඳ හාමුදුරන් ටික අනේ හාමුදුරනේ බණ හොඳයි. ඉපාසකම මොනවා කිව්වේ බණට? ඒක නම් මතක නැහැ හාමුදුරනේ. ඒ වහන්න එපා. බණ හොඳයි. දැන් අපි වල්ල ගන්න තියෙන ක්‍රමය තමයි බණ ලස්සනයි හාමුදුරනේ, කටහඬ ලස්සනයි, අහන් ඉන්නකොට වසී වෙනවා වගේ හාමුදුරනේ. දැන් එහෙම තමයි හාමුදුරන්ට එම දාන්නේ. එමක් දානවා නම් කොහොමද දාන්න ඕනේ? බණ ලස්සනයි කියවම හාමුදුරු වන්දනවා. මොකටද යන්ද? ගොනාට. දන්නේ නැත්තම් මම නම් දන්නෝ දැන් වැඩි. දැන් මේ මොකක් හරි ගන්න තමයි මේ ලං වෙන්නේ කියන එක දන්නවා. බණ ලස්සනයි කියාගෙන ඒව එන්නකොට පොඩ්ඩක් එනකොට හොඳ නැහැ. ප්‍රවේශමෙන් අඩියක් පස්සට තියන් තමයි අපි නම් දැන් ඉන්නේ. මොකද අද්දකින් බහුලයි දැන්. ඔව් අහලම පුරුදු වෙලා. එපා වෙලා තියෙන අහලත්. දැන් කියන එකද හොඳද? කෙලින් මූණටම කියනවනේ. කමන්නේ එහෙම කොට කමන්නේ. දැන් මොකද ගන්න නෙවෙයි කිව්වේ.
හරි. ඔව වෙන දෙයක් කිව්වා. ඒක කියන්න එපා. හාමුදුරු ඉන්න. ඔව වෙන කවුරු කියන්නේ නැහැ. කිව්වට අහන්නෙත් නැහැ. අහන්නේ අහන්නේ. ඔව් thank you එක ඇහුවාද? හරි. දැන් ඉපදිලා මුලින් මොනවයි කරේ? උඩුගුරුව සයනය කළා. හැරෙන්නවත් බැ. බඩගිනු නම් මොකද කරන්නේ? ආඬනවා. චෑස් ගාලා කෑ ගහනවා. අඬනවා. එතකොට කිරි බොනවා. කිරි බොනකොට මොකද ඇති වුණු කෙලෙසේ අපිට? හිතන හැටියට. දැන් කෙලස් නැහනේ ඉපදෙනකොට ළමයින්ට. ආසාව ලඩුයිනේ. ළමයින් හිත පිරිසිදුයිනේ. එයාලා අර හිනා වෙනවයි කියලා කියන්නේ හීනේ. දෙව්ලොවෙ මගේ ආව නම් ඒ දෙවියෝ දැකලා එයා හිනා වෙනවා. අපායෙන් ආපු ළමයි නම් නිතරම අඬනවා. බය වෙලා වගේ ඔහේ අඬනවා. ඒ තමයි වෙනස. ඒකට හේතුව ජාති ස්මරණ ඥාන මේ පොඩි ළමයින්ට තියෙනවා. අවුරුද්දක් දෙකක් යනකම් පවා තියෙනවා. මොකද පේනවා. හිත ප්‍රබාස්වරයි. හැබැයි කිරි බොනකොට අන්න පටන් ගන්න පළවෙනි ක්ලේශය. මොකද? තණ්හා. ලෝභේනෝ. ඒ කිරි පැනදහන රස නම් ඒ රසයේ කෙරේ ළමයා ගිජු වෙනවා. ඊට පස්සේ ඒක ඕන නිතර. ඔන්න ඕක තමයි මුල්ම ප්‍රේමය. කාටද ප්‍රේම කරලා තියෙන්නේ මුලින්ම ළමයි? අම්මට අම්මට. ඒකනේ දැන් මොන ප්‍රශ්නේ තිබුණත් බැඳෙන්නේ කාටේ? අම්මට ඕන ළමයෙක් බැඳෙන්නේ අම්මට. තාත්තට නෙවෙයි. තාත්ත නැතත් ඉන්න පුළුවන්. අම්ම නැතුව ඉන්න බෑ. මොකද අම්මලානේ බදාගෙන එල්ලගෙන ඉන්නේ ළමයි. තාත්තට එල්ලන් ඉන්න වෙලාවක් නැහැ. මොකද වැඩ තියෙනවා. ඔක එල්ල එල්ල ඉන්න බෑ නේද? කීයක් හරි 54ක් ගෑනු අය නම් එල්ලගෙන ඉඳි. අපි කීයක් හරි හෙව්වේ නැත්තම් මේ තාත්තලා ජීවත් වෙලා හමාර. ඒ නිසා අර දරුවන්ගේ වැඩි බැඳීම තියෙන්නේ කොහොමත්. මොකද අම්මගේ මව් කුසේ හිටියෙත් එළියට ඇවිල්ලා සිටි කාත් එක්ක අම්මත් එක්ක. හරි. දැන් ওই බලන්න බන්ධනේ හැටි. දැන් සසරටද නැද්ද බැඳුනේ අපි? සසරට. කිරි වෙලාවට දුන්නේ නැත්තම් අන්න දේශයක් තිනේට තරහ යනවා. දුන්න මෙච්චර ලදුන්න කිරි දැන් දුන්නේ තරහ යනවා. ඊට පස්සේ මුත්‍රා කරගෙන මාරු කරේ නැත්තම් ඒත් ආඬන. ඇයි මොකෙන්ද අඬන්නේ? ද්වේෂයෙන්. අඬන්නේ මේ තර ආසාවට අඬන්නේ. තරහට තමයි මේ අඬන්නේ. තරහ පෙන්වන්න ළමයි අඬලා. දැන් ළමයින්ගේ ආයුධය මොකද්ද? ළමයි නේ දන්නේ. ඇඬීම. අඬනකොටම කෙනක් දෙනවා. ඉතින් බය කරන්න වෙන මොකුත් ඕනේ ඇඬුවම ඇති. එතකොට ළමයි බොරුවට පවා සමහරට අඬනවා. මොකද තමන්ට ඕන දේ ලබා ගන්න කරගන්න. ඒ නිසා ධර්මයේම තියෙනවා දරුවන්ගේ ආයුධය ඇඬීමයි. ඊට පස්සේ හැරෙන්න පුරුදු වුණා. බඩ ගෑවා. නැද්ද ගෑවේ? මමත් ඔබත් මනුස්ස ලෝකෙනේ ඉන්නේ බඩ ගාලා තිනවා අපි. ඊට පස්සේ දන ගෑවා. වැටි වැටි නැගිට්ටා. ඇවිද්දා. හොඳට ඇවිදින්න පුරුදු වුණා. මොන්ටිසෝරි ගියාද නැද්ද? ගියා. එක වසරට ගියා. 13 වසරටත් ගියා. කැම්පස් උත් සමහර යනවා. අපි ගියේ නෑ. සමහර අය ගියා කැම්පස් යන කලින්. මහනුනානේ. ඒ නිසා යන්න බැරි වුණා. ඒ අර දැන් කැම්පස් දිහා බල බල යනවා. යනකොට ඔය රූණෙන් යනකොට ඒක පැත්ත බල බල කැලණියට ගියා. කැලණිය දිහා බල බල යනවා. යන්න බැරි වුණා. දැන් බල බල හරි එහෙම යනවා. හරි. ඔය කොහේ ගියත් කොහෙටද යන්න තියෙන අන්තිමට? පෝරුවකට තමයි යන්න තියෙන්නේ. කොයි වෙලාව හරි පෝරුවකට නගින්න තියෙනවා. ඒ ගෑනු ළමෙක් නම් එයා එහෙමයි පිරිමි ළමෙන්න ඒත් එහෙම. දැන් ඉතින් පෝරුවකට නගින්න හිතු මනාවට පුළුවන් බෑ. යහමක් යහමෙන් කමක් හොයා ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඒකට තමයි අර මැරිගෙන පාඩම් කරලා කැම්පස් ගිහිල්ලා ජොබ් කරලා නොකා නොබී හම්බ කරන්නේ. මොකටේ? හොඳ වෙඩිමක් ගන්න. මොන වෙඩිමක්ද? හොඳ වෙඩිමක් ගන්න. සරුවට ගන්න. අනුන්ට කන්න දෙන්න. අනුන්ට කන්න බොන්න දෙන්න තමයි මැරෙන්නේ. ලක්ෂ 20 25 ණය වෙලා ලෝන් දාලා ගන්නවනේ. එහෙම ගන්නවා. ඉතින් අපි ප්‍රඥාවන්තයෝ නොවේ කියන එකයි මම මේ කියන්නේ ඇත්තටම. වෙඩින් එකක් ගන්න ගියත් අපි ප්‍රඥාවන්ත නැහැ. ඇයි? මතු දියුණු වෙනුවෙන් තියෙන ධනය ගොඩාක් කැප කරන එක දවසක් වෙනවා. ගොඩක් බුද්ධිමත් නම් මොකද කරන්නේ? අපේ නැන්ද කෙනෙක් හිටියා. දෙපැත්තෙන් ගෙවල් දොරවල් බලලා තීන්දු කරලා ඔක්කොම කරලා හිටියේ. දිනක් දාන් හිටියේ බඳින්. ඇඳුම්ද මොනවද ගන්න කියපු දවසක මහත්තයාත් එහෙම පැනලා ගියා. ආ මාචිල හරි සතුටුයි. අම්මෝ කියලා හොඳ වැඩක් කරේ. 1000න් සම්පතයි දැන්. අර ඔක්කොම වියදම් ටික එක දවසින් කවර්ද නැද්ද? අන්න මොලේ. කොහොම බැන්දත් එකම දේනේ කරන්නේ. පෝරු වෙනකල බැන්දත් එච්චරයි කරන්නේ.
කරන්න දී අපි අය දන්නවා මේ පැනලා ගිල කරත් එකම දේ තමයි වෙන්න තියෙන මොනව කරන්න යන්නේ මේ ළමයි හදන්න යන්නේ කසාද බඳිනවා කියන්නේ මොකද්ද දරුවෝ බිහි කරන්න මේ යන්නේ ඒකට මේ මේ බෙර ගහන්න ඕනේ නෑ අර හඳ පානේ ගියා නම් ඉවරයිනේ වැඩේ ඉතුරු ටිකෙන් ගෙයක් හරි හදා ගන්න තිබුණා දැන් වෙන්නේ මොකද්ද රටටම කන්න දීලා මැරෙන කන්න අය ගෙවන නැද්ද ගෙවල්ලා දන ලෝන් දාලා මැරෙන කම්ම ණය ගෙවන ඇයි ප්‍රඥාවන්ත උනේ නැතිකම නිසා ඉතින් ඕනතර උදාහරණ දිනන කියන්න ගියොත් ඉවරයක් නැහැ ඒ තරම් අපේ මිනිස්සු හරි ප්‍රඥාවන්තයෝ අන්න එහෙනම් බුද්ධිමත් කෙනා තමයි අර විදියට ගමන ගියා දැන් සරුවට තමන්ගේ වැරටික් කරන් ජීවිතේ ගෙවාගෙන යනවා ඊට පස්සේ ආයෙ මොකද්ද වෙන්නේ අර චක්‍රය ආයෙ වෙනවා මෙයාලටත් එයා ඉපදුනේත් කොහෙන්ද මව්කුසකින් දැන් මෙයා ලෑස්ති වෙනවා එයාගේ මව්කුසෙනුත් තව ළමයෙක්ක දී ඕක ඉවර වේද එළි වෙනකම් මං කිව්වත් ආ ඕක තමයි වෙලා තියෙන්නේ ඕක කරනවා ළමයි ලැබුණට පස්සේ බණ අහන්න යන්න ලැබෙනව ධම්මලට ලැබෙන්නේ නැහැ සිල් සමාදන් වෙන්න එන්න වෙන්නේ නැහැ යම් තාක් ළමයා ලොකු වෙනකම් එන්න වෙන්නේ නැහැ ඒතොර උනේ වාසියක්ද පාඩුවක්ද ධර්මයෙන් පැත්තෙන් හිතුවොත් පාඩුවක් හැබැයි කරන්න දෙයක් නැහැ සසර ස්වභාවයට වැටුණා කසාද බඳින්න වුණා ළමයි ලැබුණා දැන් ළමයි අත්හරින්නත් බැ නම් දරුමලෙහි බැඳෙනවා දරුසෙනෙහි බැඳෙනවා ඊට පස්සේ දරුවා වෙනුවෙන් තමයි හැමදේම කරන්න කියන්නේ ඒතොර නිවන් දකින්නයි කියන එක පොඩ්ඩක් පස්සට දානවා ළමයි හදන එකට මුල් තැන දෙනවා ඒ සලාක දානයක් එහෙම දුනොත් දීලා යනවා මිසක් අර බණ භාවනා කරන ඒවා අපේ රටේ ඇත්තටම අඩුයි අපේ රටේ ක්‍රමයට භාවනා කරන්න වෙන්නේ අවුරුදු 50 විතර පැනනට පස්සේ ටිකක් හරි ලැබෙන්නේ ගොඩක් කරලා එතකොට ඉතින් අපේ අම්මලා බඳිනකොට කෙට්ටුයි සමාහට ගෑනු අය අවුරුදු තව 20ක් ගෙදර ඉන්නකොට ඉබේටම මොකද වෙන්නේ හරහට මහත් වෙනවා වං ගෙඩි වගේ ඊට පස්සේ පුළුවන් නැ බිම වාඩි වෙන්න අමාරුයි ඊට භාවනා වැඩසටහන් වලට යනවා දවස් 10 යන්නේ මොකක් කරන්ද පුටුවත් කරේ තියන් යන්නේ දැන් කරේ තියන් කුවේ මෙයාර නිකන් පුටු නෙවෙයි අකුලන්න පුළුවන් පුටු තියෙන්නේ ඒක අරන් අර කවරයක් තියෙන එක දාලා ඉතින් අර කොක්කෙන් ලස්සනට ඉතින් පොස් විදිහට එල්ල ගන්න නිකන් අපි කිව්වට පුටු කරේ තියා යන්න එල්ලගෙන යන්න ගිහිල්ලා අපේ උන්දල ටික වාඩි වෙනවා පුටුවල සුද්ධියොත් වෙනවා භාවනාවක් කවුද සුද්ධිය හැබැයි උන්දලගේ වයස බැලුවම 18යි 20යි 25යි කෙට්ටුයි අපේ කට්ටිය කෙට්ටු කෙනෙක් හොයන්න බෑ බෙහෙතකටවත් ඔක්කොම ටික අර වගේ ඉතින් භාවනාශාලා බිම වාඩි වෙන්න බෑ පස්සට ගිහිල්ලා පුටු තියන් ඔහේ වාඩි වෙලා ඉන්න භාවනාවක් කරන්න පුළුවන්ද බෑ හරියට හැරෙනවා මෙහෙට හැරෙනවා බර වැඩි සුද්ධියෝ ටික හොඳට භාවනා කරගෙන යනවා අපේ කට්ටිය ඔහේ නිදි කෙරා වැටි වැටි ඒ කියන්නේ අපි කල යුතු සමයේ කලේ භාවනා කරන්න පුළුවන් කාලේ කරේ නැහැ තමයි කසාද වඳිනකන් ඉන්න ඕනේ නැහැ ඊට කලින් පුළුවන්නේ එහෙමවත් කරන්නේ නැහැ නේ අපේ තරුණය කරන්නේ අපේ වාසනාවට අපේ වෙනට අපි මහාන වුණා තරුණ වයසේ අපි ඒ නිසා වැඩක් කරගත්ත ජීවිතේ දැනුත් කරගන්නවා ඇයි හයිය තියෙනවා දැන් බණ ටිකක් කර කියන්න හයිය තියෙන්නේ දැන් මමත් 80න් 60න් විතර මහාන වුණා නම් බණ කියන්න පුළුවන් බෑ වැඩක් නැහැ එයා ඔහේ ඉන්නවා තමයි නමුත් අපිට යමක් කරගන්න වඩා ගන්න පුළුවන් වෙලා තමයි තරුණ වයස එහෙනම් අපේ සමාජය හැදිලා තියෙන ඔය විදියටමයි 50 විතර පයින්න 50ට පැනනට පස්සේ තමයි ගෙදරින් අවසර දෙන්නේ එහෙනම් සිල් ටිකක් හරි අරන් එන්න කියලා. ඉතින් පන්සලට එනවා ආවට පස්සේ කාට යමාරු අපේ පණ යන බණ කියන්න කියලා. ඇයි අහන් ඉන්නේ නැහැනේ නිින්ද යනවා. ඇයි ඔක්කොම වැරටි කාරේ කරලා මෙහෙන් ඇවිල්ලා තියෙන්නේ අන්තිමට දැන් ගෙදරට ඔක්කොම කළා. හොඳම කාලේ ගෙව්වා. නරක කාලේ අපිට වද දෙනවා ඇවිල්ලා. කාට වද දෙන්නේ? හාමුදුරුවන්ට. දැන් අර කිව්ව විදියට කෙලින් ඉන්නත් බෑ. ඒ කියන්නේ හිතලා නිදා ගන්න නෙවෙයි. සනීපෙට බණ කියද්දි කොහොමත් බණ හොඳයිනේ. බණ හොඳ නිසා නින්ද යනවා. කටහඬ ලස්සනයි කියන්නේ ඒත් නින්ද යනයි නැලවිලි ගියක් වගේ. ආ ඒකට හැරුණා. බෝ එයා මම කමන්නේ. එයා මේ සිල් ගන්න හැරිලායි. මං එයාට නෙවෙයි කියන්නේ. සාමාන්‍ය එහෙම තමයි. මේ අම්ම එච්චර වයස නැහැ තාම. ඔය 70 80 වෙන්න කොහොමත් බණ අහන්න වෙන්නේ. එහෙනම් අපිට අන්තිම නිගමනයට එන්න වෙනවා අපි වැඩකට ඇති වැඩක් කරලා තියෙනවද නැද්ද කරගෙන තියද නැහැ උත්තර දෙන්න බය වෙන්න එපා අසාරේ
සාරමත් ඉන්න තමයි. නිසරු දේම සරුයි කියලා ළමයි පස්සෙම පැන්නවා. ගෙවල් පස්සෙම පැන්නවා. වලම්ම හොදෝද හිටියා. ගෙදරටම නා කිව්නා. නේ? ගෙදරටම නා කිව්නා නේද? වාසනාවක් තිබුණා නම් කසාදයක් කොහොම හරි කැඩලා ගිහිල්ලා. හරි. කරගන්න බැරි වෙච්ච කෙනෙක්ට හරි. අන්න එයාට විතරක් වාසනාව තියෙනවා. නිදහස ජීවත් වෙන්න. අනික කාටවත් නිදහසක් නැහැ ලංකාවේ. විවාහ වුණාට පස්සේ ස්වාමියාගේ දාසිය වශයෙන් තමයි සලකන්නේ ගොඩක් වෙලාවට. එයා කියන විදියට ඉන්න ඕනේ. සිල් ගන්න එපයි කිව්වොත් යන්න බෑ. දන් දෙන්න එපයි කිව්වොත් යන්න බෑ. සම ගොඩක් ලංකාවේ පිරිමි අය ශ්‍රද්ධාවන්තයෝ නෙවෙයි. ගොඩක් පිරිමි අය දැන් මෙතන ඉන්න අය නේ මම කියන්නේ. එන්නේ නැති කට්ටියක් ඉන්නවනේ දැන් ගොඩක් බලන්නකෝ දැන් මෙතන උනා. වැඩි ය කියන්න ඕනේ නැහැ නේ. ගණන් කරලා බලන්නකෝ. 100ට කී දනුපාත කියලා. පිරිමි අඩු. ඇයි අඩු? හරි පණ්ඩිතයි. දන්නේ දෙයක්ුත් නැහැ. හැබැයි සද්දා මාත්‍රයක් නැහැ. සිල් ගන්න හිතෙන්නේ නැහැ. බණක් අහන්නේ නැහැ. ඇයි හාමුදුරුවන්ට වඩා දන්නෝ යාල්. ඔක්කොම දන්නෝ කියලා හිතන් ඉන්නේ. පත්තර කියවනවා, ඒව කර කර ඉන්නවා. දේශපාලන විද්‍යාවන හොඳටම දන්න. රට හදන්නත් පුළුවන්. කොහෙන්ද කටින්? කටින් හදන හරියට කඩ පිල්ලොල ගියාම තොර තොංචි යන්නේ. අපි හම්බුනම සමහර මිනිස්සු කයි වාරු ගන්න අරක මෙහෙමයි කරන්න ඕනේ, මේක මෙහෙම. දැන් මේ මිනිහා ජනාධිපති කරන්න හරියටින්. ඒකයි වෙලා තියෙන්නේ. අපි කටින් බතල හිටවන හරියට. හැබැයි ක්‍රියාවෙන් යොදවන්න කවුරුත් නැහැ. ඒක නිසා සිල් සමාදන් වෙන්න බැලුවොත් ඉන්නේ ගෑනුයි විතරයි. පිරිමියෙක් බෙහෙතකටවත් හොයාගන්න ගෙදර ගියොත් පුළුවන්. ගෙවල් වල ඉන්නවා. පේනව නේද එතකොට තත්ත්වේ? ඒතර විවාහ නොවී හිටියනම් මේ ගොඩාම කියන්නේ ස්ත්‍රීන්ට, කාන්තාවන්ට හරි නිදහස්. විවාහ වුණාට පස්සේ කියනවා කිසිම නිදහසක් නැහැ. පොලේ ගියත් වැරදි, ගමේ ගියත් වැරදි, පාරේ ගියත් වැරදි. ඇයි? නිතරම සැකමසු මුහුණෙන් තමයි සමහර අය හැමෝනේ සමහර මහත්තුරු ඉන්න සැකෙම්මයි බලන්නේ. කවුරු දිහායි? තමන්ගේ බිරිඳ දිහා. සමහර විට උන්දත් ඒ තාලෙටම ඇති ඉතින් ඒකනේ සැකට බලන්නේ. ඒ කරන කෙනෙක්ව සිල් ගන්න විතරලු වෙන්න දෙන්නේ හාමුදුරුවනේ. වෙන කොහෙවත්? ඉතින් හාමුදුරු විතරයි විශ්වාස. අනික කිසිම තැනක් විශ්වාස නැහැ. ඒකත් ගෙනල්ලා ඇරලවලම යන්නේ. ගෙලින්ම ආරණටම ගෙනල්ලා ඇතුළට එනකම් බලන් ඉන්න. දැන් මේ ගැණි එහෙට යනවා කියලා වෙන කොහෙරි කියොත්ද? ඒ තරම් සැකයි. සැක වෙන්න හේතුවකුත් තියෙනවා. මොකෝ මේ උපාසකම්මත් ඒ පදමටම ඉන්නවා ඇති. ඒකයි සැක. ඊට පස්සේ වෙලාවටත් කලින් එනවා. මොකන මොකන කරන්න මොනව කරන්න? එක්කගෙන යන්නත්. මොකද ඊට කලින් ගියොත් එන හැමෝම මෙහෙම නොවෙන්න බුලන්. නමුත් බලන්න විවාහයක් වීම නිසා ඔබ වාසනාවක් ලැබුවද අවාසනාවක් ලැබුවද? අවාසනාවක් ලැබුවා. ඇයි? අර හොඳම කාලෙ ගිවිලා ගින් කේස් ඉදලා දත් වැටිලා දැන් නම් කවුරු බඳින්නේ නැහැ කොහොමද? බඳින්න කෙනෙක් එන්නේ නැහැ. මොකද දත් වැටිලානේ. hina වුණොත් බය හිතෙනවා. ඇයි එහෙම මේ දත් නැහැ? කේස් ඇයි අම්ම කෙනෙක් ආව මේ මොකක්ද එකක් දාලා? හවරියද මොකක්ද එකට කියන්නේ? ඉස්සර හවරි දැමනේ. දැන් බොරු කොණ්ඩයක්. මොකෝ තට්ටේ පෑදිලා කොණ්ඩෙ ගිහිල්ලා. දැන් ඉතින් පේනවා කොණ්ඩෙ යනකම් හිටිය ගෙදරමයි. ධර්මයේ හැසුරුනේ නෑ. එච්චරනේ පණ යනකනු සමහරට අපි ධර්මයේ හැසිරෙන්නේ නෑ. පණ යන වෙලාවේ තමයි මතක් වෙන්නේ අනේ මම දානියක් දුන්නේ නැත. සීලයක් සමාදන් වුනේ නැත. භාවනාවක් කළේ නැත. කිසිම දෙයක් නෑ. කෙලින්ම පෙරේත ලෝකේ පුරවනවා. තිරිසන් ලෝකේ පුරවනවා. නිරය පුරවනවා. මොකද කියන්නේ? 99.9%ක්ම ලංකාවේ මිනිස්සු යන්නේ අපාය. ඇයි? හරියට අවංකව ධර්මයේ හැසිරෙන්නේ නැහැ. බොරුව කරන්නේ. එක්කෝ හාමුදුරුවන්ට පේන. එක්කෝ ගමේ මිනිස්සුන්ට පේන. එහෙමයි මේ ගොඩක් පින් කරන්නේ. තමන් අවංකව නිවන් දකින්න ලැබේවා කියලා පින් කරන අය හරිම අඩුයි. අන්න ඒක අපි කරගන්න. කාටවත් පේන නෙවෙයි. තමන්ට පේන්න. සමහරට කියනවා මේක අපේ මගේ ගියේ මේක දාලා යන්නේ. සමහර අය කියන වැරුණත් මන් දාලා යන්නේ නෑ. දැන් සමහර පන්සල් වලින් දායක සභාවල සභාපතිතුරු සභාපති මහත්තුරු ලේකම්වරු මැරුණත් දාලා යන්නේ. හැමදාම යාමයි සභාපති. යාමයි ලේකම්. සමහරට හාමුදුරුවන්ට තරල ඔක කවුද පන්සලේ සභාපති ලේකම්. මෙහෙත් ඇති සභාපතිලා. එහෙම වෙන්න එපා. මොකද ඒක පිනක් නෙමෙයි. එනිසා ස්වාමීන් වහන්සේලට මුල් තැන දෙමින් අනුශාසන ලැබමින් කරන්න තියෙන්නේ පන්සල හදන එක තමයි දායකයගේ යුතුකම. පන්සල අයිති කරගන්න එක නෙමෙයි හොඳේ. දැන් මේවා හදලා කරේ තියන් ඉන්න එපා. හදලා පූජා කරලා අනේ ගෙවල් වලටලා ඉන්න. මේකේ හාමුදුරුවන්ට ඉන්නයි මේ හදලා තියෙන්නේ. මෙතන ඉතරන්නේ මං කියන ඕනම තැනක්. දැන් අපේ ආරන්නේ එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. අපි මුල ඉඳන් හැදුවේ එහෙමයි. දායක සභාවක් තියෙන අපේ නමට විතරයි. අපේ සභාපතිලට ලේකම්ලට බලතල නැහැ.
සියලු බලතල කාටද තියෙන්නේ? නායක ස්වාමීන් වහන්සේරයි මටයි තියෙන්නේ. අපි දෙන්න බලින්ම ඒව දාගත්ත අපිට. ඒත් අපිට ඕන විදිහට තමයි වැඩ කරෙන්න ඕන. නැත්තම් යවනවා. අපිට හේතුව නම් හොඳ නෑ කියලා සභාපති දවසින් මාරු කරනවා. අද ඇවිල්ලා කියපු සභාපති හිට නෑ. ඒ කියන්නේ ඒක අර නිකන් අර නමට තියෙන එකන්නේ කොහොමද? ප්‍රශ්නයක් නෑ. දැන් දැන් ඉන්න සභාපතිතුමා මැරිගෙන වැඩ කරනයි. අනේ හාමුදුරුවෝ මේකත් මාරු කරයිත් දන්නේ නැහැ. ඇවිල්ලා අපිට පේන්න වැඳ වැටිගෙන වඳිනවා දැක්ක දෙන වඳිනවා. දණ්ඩ නමස්කාරය කරන්නේ නැති විදිහට ඒ තරම් බිම් වැටෙනවා. මොකද අරක පරිස්සම් කියලා. එතකොට ඇත්තටම බලතල අපිට තියෙනවනේ දැන්. ඇයි මිනිස්සු බයෙන් ඉන්නවා තනතුරු නැති වෙයි කියලා. ඉතින් අපේ දැන් චෛත්‍ය රාජන් ආසේ හදලා තියෙනවා. ධර්මශාලා දානශාලා ඔක්කොම හදලා තියෙනවා. ඒ කිසිම දෙයකට අපිට මිනිසුන් වඳින්න ඕනු නැහැ. ඉතින් ඒක අපි සලකන අපි ආරණ්‍ය වාසී ක්‍රමයේ අනුගමනය කළා. ඊට පස්සේ ධර්මදේශනා කළා ලෝකෙට රටට. ගමෙන් නෙවෙයි හැදුවේ. ඉතින් ගමකින් හදන්න ගියාම මේ ප්‍රශ්නේ තියෙනවා. මොකද ගමේ මිනිස්සුන්නේ ඔක්කොම කරන්නේ. ඉතින් අපිට එහෙම ප්‍රශ්නයක් උනේ නැත්තේ මොකද? රටෙන් ලෝකෙන් දුරින් බැහැරින් ඇවිල්ලා මේවා කරලා දුන්නානේ. ඉතින් මේ ගමේ බන්සල හදා ගන්න ඕන කවුද? ගමේ අයම තමයි. කීය කී හරි සම්මාදම් කරලා නේ එහෙම තමයි කවුරුත් ඉතින් පිටින් ඇවිල්ලා කරලා දෙන්නේ. නෑ ඒ නිසා අපේ පන්සල නේද? අපේ දානෙට අපේ පිරිතට අපේ ළඟ අහලා නේ සින්දුවත් එඩ්වර්ඩ් ජයගොඩ කියන්නේ. අහන්න හොඳට අහන්න. ඒක ඇහුවම හොඳට එනවා එකට. මොරාල් එකක් එනවා නේ. අපේ පන්සල කියලා ඇඟීමක් එනවා. එතකොට ඒක අපි හදා ගන්න ඕනේ. හදලා මං යෝජනා කළා අල්ලන් ඉන්නත් එපා. දැන් අල්ලන ක්‍රම තමයි තියෙන්නේ අර මහත්යගේ ඔළුව ගාව තියෙන මොකද්ද ගහලා තියෙන්නේ බලන්න පොඩ්ඩක් කියවන්නේ. කවුද අදලා තියෙන කියලා තියෙනවද ඒකේ? නම තියෙනවනේ. ආන්න ගහලා තියෙනවා. ඒකෙන් පේන්නේ මොකද්ද? තාම අතෑරලා නෑ. තාම බෝඩ් එකේ සිරියාවති හරි සිරිපාල හරි ඔගේ ඇතිද නැද්ද? ඉන්න. දැන් අපේ ආරණ්ඩ ඕන ඇවිල්ලා බලන්න එක කුටියකවත් බෝඩ් නෑ. එක කුටියකවත් බෝඩ් නෑ. ඇයි හැදුවනම් දුන්නනම් දීලා ඉවරයි. සමහරේ පඩික්ක මෙත් ගහනවා. ඒකට කෙල ගහන්නේ. කෙල වදින නමට. ඒක නිසා ගහන්න ඕනේ නෑ. මොකෝ දීලා ඉවරයි. ඊට පස්සේ ඇවිල්ලා බලන මන් දීපු පඩික්කමට තාම කෙල ගහනවත් දන්නේ. හොයනවා. හරි දුර්වලයි අතින් අපි. නේ දීලා ඒක අතහැරලා නේ කොයි වෙලාවකවත් බලන ඇවිල්ලා හාමුදුරුවෝ විකුණනද? තාම තියනවද කියලා තමයි බලන්නේ. හාමුදුරුවෝ විකුණ ගත්තත් ගෙදරට දුන්නත් කමක් නෑ මොකෝ. අපි දීලා ඉවරයි. ඒක හාමුදුරුවන්ගේ අයිතිය. අපිට අයිතිවාසිකම් කියන්න ඕන නම් සිවුරු පෙරවගෙන එන්න ඕනේ. දැන් මේ සංසද දේපල වල අයිතිය ගන්න නම් මොකද්ද කරන්න තියෙන්නේ? කෙස් බාලා ලොකු හාමුදුරුවන්ට කියලා සිවුරක් පෙරවගෙන එන්න. එතකොට අයිතිය. නැත්තම් එතකන් කොච්චර කරත් අයිතියක් වැඩි වෙන ධර්මාශෝක රජතුම 84000 වෙහෙර විහාරදලා අහනවා මම දැන් අයිතිකාරයෙක්. තිබුණද අයිතියක්? නෑ කියනවා. අයිතියක් නෑ. ළමයෙක්වත් මහාන කරන්න ඕන. ඊට පස්සේ තමයි සංගමිත්තා කුමාරිකාවයි මිහිඳු කුමාරියවයි මහාන කළේ. ආන්න එහෙම. එහෙනම් මහාන වෙන්න. එතකොට ඔබට සාසනෙ අයිතිය. දැන් නැත්තම් ඉතින් අර වැඩ ටික කරලා යන්න. ගෙදර යන්න. මෙතනගේ මේ ආරණ්‍ය හෝ පන්සලේ හෝ කොහේවත් තමන්ගේ කියලා දෙයක් නෑ. ඒ ඔක්කොම මොන සතුද? සංඝ සතුයි. ඇවිල්ලා වැඳලා පුදලා බණ අහලා සතුටු වෙලා යන්න. එච්චරයි. එහෙම නොවී මේ දායක සභාව වුණත් නැත්නම් දායකයා වුණත් පන්සල අල්ලගත්තොත් සුගතියට දුගතියට පාර කැපේ. දුගතියට වලිදාගත්තොත් දුගතිය. දැන් පින් කරන්නේ ඉල වලිදා ගන්න ඕනේ නෑනේ. අවුරුත් කරන්නේ අත්හැරීමක් නම් එකතු වෙලා සමගියෙන් මේ වැඩ කරන එකයි කළ යුතු තිබෙන්නේ. ඉතින් අපිට අත්දැකීම ටික අඩුයි. මොකද අපේ එහෙම වෙන්නේ නෑ. නමුත් ඉතින් අර වටෙන් පිටෙන් ආරංචි වෙන විදිහට නම් පන්සල් වල මේ ප්‍රශ්න තියෙනවයි කියලා මට ආරංචි වෙලා තියෙනවා. දායකයන් අතර මත ගැටුම් ප්‍රශ්න තියෙන මොනව කරන්න කියලා මේ මත ගැටුම් පින් කරන්න යන්නේ නේද? දැන් ඉස්සර අපිට මතකයි පන්සල්වල දෙවන සල්පිලක් මතකේ සල්පි ඔය කවරේ නංගි කෙනෙක් ගෙනව මල් වට්ටියක් වුණාද අයියලා ටික පැනලා සල්පිල් කරනවා. ඒ කියන්නේ තරගේ නංගි වෛති කරගන්න තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට ඒකේ නම ගහනවා මේ අසවල් නංගි තමයි මල් වට්ටිය මල් වට්ටි සල්පි. ඒ වගේ තියෙනවා. ඉස්සර පන්සල් වලට දාදාර එකතු කරේ එහෙමයි. අර එකපාරේ අය කයි කෙනෙක් කෙනේ 100යි කෝ අර 150යි කියලා. එයා 150යි කෝ මෙයා 200යි කියලා නේ. දැන් මල් වට්ටියක එච්චර වටිනවද? වටින්නේ නැහැ. ඇයි මේ? එකට එකනේ. අර එකේට දෙවණි වෙන්න කැමති
ඒක මාකටිං කළා හාමුදුරුව මොකද්ද දෙවැනි වෙන්න කැමති නැති නිසා වැඩිපුර ආධාර එකතු වෙනවා සල්පිලත් තිබුණොත් ඇයි ලන්සු තියෙනවා දැන් නැතුව ඇති මන් දන්නේ දැන් තියද කියලා පොඩි කාලේ මට මතක එක වතාවක් තිබුණා රිදීගම් පැත්තේ පන්සලක ගිහින් බලන් හිටියා අපි අපි ලන්සු තිබුණේ නැහැ අපිට සල්ලි තිබුණේ නැහැ අපි ඉතින් බලන් හිටියා හරිද එතකොට එහෙම තරඟ කරන්නේ ඇයි නමක් ලකුණක් මමයි කෙරුමා මමයි කලිය කියලා කියන්න ඕන වුණොත් තමයි පින්වත්නි අපිට තරඟයක් තියෙන්නේ නැත්නම් අර වගේ දීලා අත පියදාගෙන යන ලෑස්ති නම් කිසි තරඟයක් නැහැ එන එසේම වේවා කියලා අපි ප්‍රාර්ථනා කොහොමද දීලා අත පියදාගන්න තරඟ කරන්න යන්න එපා වලි දාගන්න යන්න එපා රණ්ඩු වෙන්න යන්න එපා හාමුදුරුවොත් එක බැනගන්න යන්න එපා හාමුදුරු නමක් ඉන්න එකම ලොකු දෙයක් නේ මේ වගේ පන්සලකට ගමක පන්සලකට ඉන්න බෑනේ ගම්වල පන්සල්වල ඉන්න දෙන්නේ නැහැ ගොඩක් වෙලාවට ගෑනු ළමයි එනවා තරුණ කාලේදී වෙන්නේ ඒකයි ප්‍රශ්නේ ඇවිල්ලා දහම් පාසල් එනවා ඊට පස්සේ යාළු වෙනවා ඊට පස්සේ ඉතින් යාළු වෙලා වැඩි කල් ලොක් කරන්නත් බෑනේ පන්සලේ හැංගිමුත්තා ඊට පස්සේ මොකද කරන්නේ එක්කෙනෙක් ඉතුරු වෙදී අනිත් ඔක්කොම ගෙවල් වලට යනවා ඒකනේ පන්සලේ වෙන්නේ සාමාන්‍ය ඒතර පන්සලේ එකම එක හාමුදුරු කෙනෙක් විතරක් ඉතුරු වෙද්දී අනිත් අය යනවා ඒකට වක් කියනවනේ අධ්‍යාපන ක්‍රමෙත් වක් කියනවනේ මොකද අපේ හාමුදුරුවෝ විශ්වවිද්‍යාලය යවනෝනේ විශ්වවිද්‍යාල ගියාට පස්සේ භික්ෂු අධ්‍යාපනයක් නෙවෙයි විශ්වවිද්‍යාල තියෙන්නේ කොල්ලොන්ට කෙල්ලොන්ට දෙන එකක් ඉන්නෙත් කාත් එක්ක කොල්ලොත් කෙල්ලොත් එක්ක ඉන්න තියෙන අර යාළුවෝ වගේ ඉන්න ඕනේ ඉතින් එතකොට වෙන්නේ සමන සාරූපේ මහානකම අමතක වෙනවා අපි ගියත් එච්චරයි මං කියන අපි ගියත් දැන් අපි නොගිය නිසා හොඳා අපි ගියා නම් අපිටත් අමතක වෙනවා මහානකම ඇයි තියෙන්නේ ඒව දැක්කම ඊට පස්සේ හාමුදුරුවෝ පුරුදු වෙනවා මල් කඩන්න මොනව කඩන්නේ දැන් මල් කලින් මල් පූජා කරලා දැන් මල් කඩන්න පුරුදු වෙනවා වැඩිකල් මල් කඩ කඩ ඉන්න වෙන්නේ නැහැ මොකද ඒකේ වැඩපිළිවෙලේ අන්තිම කොනකට එන්නත් එපා. එතකොට උපාසකම්ම කියනවා හාමුදුරනේ දැන් ඔය හිටිය ඇති. ඔන්න ඔක ඔය හැරි ගහකින් තියලා මෙන්න මෙහෙ වඩින්න. මං ඔක්කොම ටික බලා ගන්න. එහෙම ආරාධනා කරනවා. කවුද ආරාධනා කරන්නේ? ඇඹේනිය. ද උපාසිකාව. ආරාධනා කරනවා. ඊට පස්සේ ඉතින් අර උගත්කමක් තියෙන නිසා බයකුත් නැති. අපි නම් බයයි යන්නම් මොකෝ. ගිහිල්ලා පොල් ගන්න පොල් කඩන්න තමයි වෙන්නේ අපිට. ඒක උපාදිත් නැහැ මොකුත් නැහැ ඉගෙන ගත්තෙත් ත්‍රිපිටකේ විතරයි බණ විතරයි දාන්නේ මොකෝ බණ කියලා ජීවත් කරන්නේ බෑනේ ඒ නිසා අර පොඩ්ඩක් අඩියක් පස්සට දින කොච්චර ආරාධනා ලැබුණත් යන්න හිත දෙන්නේ නැහැ මොකෝ ගිහින් කරන්න දෙයක්වත් නැති නිසා ඒක හොඳයිනේ සාදු කියන්නේ ඒකට අනේ සාදු ඇයි හාමුදුරුව පරිස්සම් වෙනවා අර බාහිරය ඉගෙන ගත්තේ නැති නිසා ඒ සාහස්ව දැනගෙන හිටියනම් එක පයින් යන්නේ යන්න පුළුවන් යන්න හිතුන ගමන් ආයි කල්පනා කරන්න දෙයක් නැහැ මොකද ජොබ් එකකුත් තියෙනවනේ දැන් මොකද්ද වෙන්නේ යුනිෆෝම් එක මාරු කරන්න ඉතලයි තියෙන්නේ කොහොමද සර් කෙනෙක්නේ කොහොමද සර් කෙනෙක් දැන් සිවුර ඉන්නකම් ගුරු හාමුදුරුවෝ අතහැරියොත් සර් ඕන තරම් ඉන්නවනේ දැන් මේ ගම්වලත් ඇති ප්‍රශ්නයක් නැහැ මම මේ කියන්නේ හොඳ නැහැ කියලා කියනෝනේ මේක තමයි ක්‍රමය එහෙම වෙද්දි දැන් කා හාමුදුරු නමක් කරා අපිට ඉතුරුලා ඉන්නවනේ අපි මොකද කරන්නේ හාමුදුරුවෝ ඔළුවේ තියන් සලකන්න ඕන ඇයි ඔබ වහන්සේ ඉතරයි දැන් අපිට ඉන්නේ අනේ හාමුදුර ඔබ වහන්සේ යන්න එපා කියලා ඉල්ලන ඉල්ලන જાති දීලා හරි කමන්නේ වැඳලා පුදලා තියාගන්න නේතු මේ වැරදි හොයන්න කිව්වොත් ඒ හාමුදුර කලකිරුණොත් ඒ හාමුදුරුත් යනවා ඊට පස්සේ වෙන්නේ දායක සභාවේ සභාපතිව ගෙනල්ලා කොණ්ඩේ බාලා සිවුරු පොරවලා උන්දව දිනන තමුස එලව ගත්තනම් දැන් බණ කියනවා එච්චරේ කරන්නේ ඒ නිසා අපිට ලොකු වියසනයක් තියෙන රටේ ඒ කියන්නේ මහාන වෙන්නේ නැහැ ඇත්තටම මහාන වුණත් වැඩි කල් ඉන්න දෙන්නේ නැහැ ඉන්න වෙන්නේත් නැහැ ඉන්නෙත් එක්කෙනයි එයාව අපි රැකගත යුතු වෙනවා ඒක ආරණ්‍ය වල අසපොල වෙනස් ඒ පැත්ත මොකද එතන වෙනම වැඩපිළිවෙලක් යන්නේ එතන භාවනා කරනවා ගුණධර්ම පුරනවා ගිහිල්ලා මේ බාහිර සම්බන්ධ අඩුයිනේ ඒ කියන්නේ දහම් පාසල් නැහැනේ ඒ නිසා ගෑනු ළමයිත් එක්ක මුහු වෙන ගතිය අඩුයි ටිකක් අර කොමලයි ඒ නිසා කෝලයි පුරුදු නැහැනේ ඒ නිසා වැඩි කතා වෙන්නේ නැහැ ගෑනු අයත් එක්ක ඒක නිසා පරිස්සම් වෙලා ඉන්න මේ ගෑනුන්දලත් එක්ක කතාවට ගියොත් එහෙම සිවුර ඉතුරු වෙන්නේ නෑ ගලවලම තමයි යන්න. ඒ තරම් භයානකයි. බෝම්බ. ඒක නිසා අපේ වැඩපිළිවෙල තුලදී අර දුරස්තභාවය වැඩි. අතේ දුරින් තමයි කතා බහ කෙරෙන්නේ. ඉතින් නමුත් දැන් ආයෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපිට මේ දුරකතන භාවිතාව නිසා දැන් පිරිහින ගතිය වැඩි වෙලා තියෙනවා අපේ ආම්දුරුරු. මොකද අන්තර්ජාල පහසුකම් තියෙනවා දැන්. ඒවයි තියෙනවා නොඑක ප්ලැට්ෆෝම් තියෙනවා. නෙට්වර්ක්ස් තියෙනවා ඒ වගේ ගියාට පස්සේ සමාජ මාධ්‍ය කියලා එකට කියන්නේ ආයිති උපාසකම්ම ඇහැට පේන්න ඕනේ නැත
දුර හිටියත් ළඟ හිටියා වගේ තමයි. සැමදා ඔබ ළඟමයි. ඔන්ලයින් ඉන්නකම් පුළුවන්. ඒතර ඒක ව්‍යසනයක් වෙලා තියෙනවා. දැන් ඒක නිසාත් ගොඩක් හාමුදුරුවෝ දැන් සිවුරත් ඇහැරලා යනවා. මොකද ඇහැට දැකලා හම් වෙලා නෙවෙයි Facebook එකෙන් යාළු වෙලා. මොකෙන් යාළුද? ඔව් දැන් කියන්නේ මම අපි මේ කසාද බැඳේ Facebook එකෙන්. මොකෙන් බැඳේ? ඉස්සර නම් දාන මංගල කිංකිණි. කොහොමද දාන්නේ? වයස අවුරුදු 30ක මනාපෙනු මත දියණියට සහකරුවෙක් මව්පියන් සොයයි. බාරේ කියලා විමසන්න කියලා ලිපිනෙත් ඊට පස්සේ ලියුම් එන්න ගන්න. ඊට පස්සේ එන ලියුම් වල අනුව පොඩ්ඩක් එහෙම දැන් එහෙම ඕනේ නැහැ. දැන් අර Facebook එකට ෆොටෝ එකක් දාගත්තා නම් වැඩේ ගොඩ. හොඳට මේකප් කරලා කාරිය හොඳ ලස්සන එකක් තමයි දාන්න ඕන. දත් ඉස්සරහට ආපුව දාන්න හොඳ නැහැ ඒකට. ඒව දැම්මොත් එන එකවත් එන්නේ නැහැ. හරි එහෙනම් තේරෙනවා දැන් එන්න එන්න අපි විනාශයට ද යන්නේ නැද්ද? විනාශයට යන්න. ලෝක විනාශය ළඟද නැද්ද? කොච්චර ළඟයි? අවුරුදු 6300කින් ලෝක විනාශයක් දැන් සත්ව විනාශය වෙනවා අපේ. ඒ කියන්නේ දැන් අපේ අවුරුදු වයස 74යි දැන් පරමාවශ්‍ය. තව අවුරුදු 6300කින් අවුරුදු 10යි. වයස කී අපේ? 10යි උපරිම. ඒ 10 වෙනකොට මරා ගන්නවා, කපා ගන්නවා, කොටා ගන්නවා දැනුත් තියෙනවනේ අම්මා තාත්තා මරනවා. නේද? ආරංචි වෙන්නේ නැදිනේ ඔබට? තාත්තා දූත් එක්ක ජීවත් වෙන අවස්ථා තියෙනවා, අම්මා පුතත් එක්ක ජීවත් වෙන අවස්ථා තියෙනවා, සහෝදර සහෝදරි හැම වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ එන්න එන්න අපි අර සත්ව විනාශයට හුරු වෙනවා, හැඩ ගැහෙනවා. ඉතින් එහෙම වෙලාව සතුටු වෙන්න මෙහෙම හරි හාමුදුරුවරු ඉන්න එක ගැන. ඒක සතුටු වෙන්න නේද? වැරදි හොය හොය අඩුපාඩු හොය ගහන එක නෙවෙයි කරන්න ඕන. මෙච්චර මේ විනාශ වෙන සමාජය ඔබ වහන්සේලා කොහොම හරි මේ සිවුර දරන් ඉන්න එක. දැන් මම ඉන්න නිසා මම කියනනේ හරි අමාරුයි. ලේසි නෑ. ඒ නිසා මම නම් අඩුපාඩු කියන්නේ කිසි හාමුදුරු කියන්නේ. මොකද ඔය ඉන්න එක ඇති. ඔහොම හරි ඉන්න එක ලොකු දෙයක්. නැත්තම් ඇත්තටම බැලුවොත් හැම පැත්තෙම දැන් කරුණු තියෙන යන්න මිසක් ඉන්න නෙවෙයි. යන්න හේතුව තමයි ඕන තරම් තියෙන. මොකද කෙලස් වැඩි දැන්. දකුණේ වෙනු කෙලස් ඇති වෙන. පාරට බැස්සත් මොකද බණ භාවනා කරන්න හිතෙන්නේ නෑනේ. දැන් දකුණේ දේවල් දැක්කම. කෙල හිත ඇවිස්සෙන දේවල් තමයි පේන්න තියෙන්නේ. ඇඳුමක් නැන් ගියත් හිත සංවර වෙන්නේ. දැන් ගෑනු අයත් කොහෙන් හරි පේන්න තමයි අඳින්නේ. එනික වහගෙන යන්නේ. දැන් ගෙදරට අඳින ඇඳුම තමයි පාරට අඳින්නේ සමහර අය. දැන් මම ළඟදී දැක් අපේම ගම්මේ ඔය ආරන්නේ කිට්ටෝ ගෑනු ළමෙක් මේ ගෙදරට නම් හිටපු ඇඳුම් පිටින්ම යනවා කඩේ. දැන් පේන්න ඕනේ જાති ඔක්කොම පේනවා. මම වර්ග කරලා කියන්න ඕනේ දන්නවනේ මොනවද කියලා. ඉතින් එහෙම යනවායි කියන්නේ විලිසංගේ තියෙනවද? විලිසංගේ තියෙනවද? ඒ කවුද හදන්න ඕනේ? අම්මත් එහෙමනම් ගහේ කට උල් කරන්න ඕනේ නෑ සේම. දූත් පදමට එනවා. හරි කතා. අම්මත් එහෙම තමයි. පස්සේ බලනකොට අම්මත් ඒ જાතියම තමයි. ඉතින් ඒකෙන් පේන්නේ හාමුදුරු කෙනෙක්ට තියා අපිට ළමයෙක්වත් ගෙදර ඉතුරු කරගන්න ලැබෙයිද පිරිමි ළමයි? ඉතුරු වෙන්නේ නැහැ. ඊට පස්සේ පාරේ ගිහපු බයික් එකක් නවත්තගෙන ඒක ගෙදර ඉස්සරහා දැන් බලන් ඉන්න අර කෙල්ල දියා. දැන් මේ මිනිහා පාරේ යන්න ආපු එක දැන් මම බලන් හිටියේ මූට මොකද්ද වෙලා තියෙන්නේ? අර ඇඳුම දැකලා උන්ට පිස්සු හැදුනා. ඒ උන්ද ගිහිල්ලා බලන් ඉන්න අරගේ දියා. ආ සාදු කියන්න එපා. ඕක තමයි ලං වෙලා තියෙන ලෝක විනාශයට ලං වෙලා තියෙන කාම කෝප වැඩි, ද්වේෂ වැඩි. දැන් ළඟදි මතක නේ බෙල්ල නැතුව ගියා. මොකේද ගියේ? සූට් කේස් එකේ ගියේ. දැන් ඉතින් පිරිමියයි දැන් වෙන මොකුත් නැහැ බය කරන්නේ මොකද්ද ගේන්නේ දැන් ගෙදරට. දැන් ට්‍රැවලින් බෑග් එකක් ගෙනත් තියන් ඉන්නවලු මොකට නෝනව බය කරන්නේ. ඔබ වැඩි සද්ද දැම්මොත් බෙල්ල නැතුව තමයි ඔබට. හරි එහෙනම් රාග එක පැත්තගෙන අතර ද්වේෂය එහෙනම් වැළඳගෙන සිපගත්තු කෙනාමයි බෙල්ල කපන්නේ. ඒ නිසා ගෑනු ළමයි පුළුවන් තරම් දැන් පරිස්සම් වෙන්න. ඔය චාටු කතා කිව්ව වගේ නේ බෑග් එක යන්න කොයි වෙලාවෙ ලැබෙයිද දන්නේ නැහැ. සති දෙකක් විතර අපි ඒක සැමරුවානේ කතාව. රටම සැමරුවානේ. හරි බයෙන් හිටියේ මේ පුදුම බයක් ඇති වුණා, සසර බයක් ඇති වුණා. අනේ මෙහෙමත් ඒවල් ලෝකේ වෙනවද අහලා තිබුණේ නැහනේ. අහලා තිබුණේ නැහැ. තාම නෑ. ඔළුව හෙව්ව හෙව්ව නෑ. මොකෝ ඔළුව හෙව්වේ? ඇයි ඉතින් මිනිහට තියන්න එපා. මො මිනිහක් තියන්න පුළුවන් බෙල්ල නැතුව බය වෙනවනේ. ඉතින් අන්තිමට මේ භූම දානි කරේ කොහොමයි? සීල් කරලා. පෙන්වුවේ නෑ. බලන්නේ මොකද ඉතින්? අපි මිනිහක් තිබුණාම බලන්නේ මූණනේ. දැන් අරකේ බලන්න එකක් නෑ. ලස්සනට කපලා මේ උරහිස් දෙක ගන්නට එකතු වෙන විදිහට මේ කිසි ප්‍රශ්නෙකුත් නෑ. ආයි බෙල්ලක් තිබුණද කියලා හොයා ගන්නවත්? හොයා ගන්නවත් නෑ. ඉතින් ඒ කාන්තාව එහෙම පරලෝ ගිය අතර ඒ මිනිහත් කාලකන්ණියෙක් වගේ එල්ලලා මැරිලා පරලෝව
දැන් කොහෙද එකතු වෙන්න දෙන්න? නිරේදී එකතු වෙනවා. දෝඩුවම නිරේ ගිහිල්ලා කටුඹුල පාමුලදි දෙන්නම හම්බ වෙනවා. මොකද දෙන්නම කලේ වැරදි වැඩන්නේ. කටුඹුල ගැන අහලා තියෙන්නේ අම්මලා? ඔය මේ පෙරහැර වල අරන් යනවා මම දැකලා තියෙනවා. ඕකේ නගින්න තියෙන්නේ. ඉතින් අවුරුදු 1000ක් නගිනවා 1000ක් බයිනවා. ඉවර වෙනකන් නගිනවා බහිනවා. ඕන්න දුක. එහෙමනම් ඇතිනේ බණනේ. තව පුළුවන් කියන නමුත් මං දැන් වෙලාව මදිනේ. මොකද කියන්නේ? ඇතිනම් සාදු කියන්නේ මදිනම්. මදි. හරි එහෙනම් ආයෙ දවසක අපි හමු වෙමු නේ. කියන්න බෑ ඉන්න ලැබෙයිද කියලා. ඉතින් මේ පොරොන්දු වෙන්න බෑ. තනනම් පනනම් තනාග පිනිබිඳු වෙන්නේ. පොඩ්ඩක් පැටලුණා. පනනම් තනාග පිනි. දැන් තේරුණා ඒක? තනකොළ ගහාග පිනිබිඳු තියෙනවා. මොකද වෙන්නේ? කොයි වෙලාවෙ වැටෙද්ද දන්නේ. අපිත් කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ නැහැ. බෙල්ල නැතුව යන්න වේද දන්නේ නැහැ. කකුල නැතුව යන්න වේද දන්නේ නැහැ. මොන කෑල නැතුව යන්න වේද දන්නේ නැහැ. දැන් කෑලි කෑලි නකපා ගන්නෙත් කට්ටිය නේද? දැන් ඔළුව නැතුව ගියා එයා. අපි මොනව නැතුව යන්න වේද දන්නේ නැහැ. මැරුණම නැති මොනව නැතුණක් කමකුත් නෑ. අර කිව්ව වගේ කමක් නෑ. ඉන්නකම් බණ අහන්න, දන් දෙන්න දීලා අර කිව්ව වගේ අතහරින්න, නම් ගහන්න එපා. පඩික්කමේ මොකද පඩික්කමේ නම ගහලා වැඩක් නැහැ. කෙලනේ ගහන්නේ. හරි ඒක නිසා මේ කෝප්පවල නම් ගහලා තියෙනවා, මම දැකලා තියෙනවා. ඒක නම් කමන්නේ. අර වතුර බොනකොට එම් පින් දෙන්න පුළුවන් පේන නිසා. අනිත් තැන්වල වැඩක් නැහැ ගාල. ඉදලෙත් ගහනවද? ඉදලෙ ගහනවා, ඉදලෙත් ගහනවා. අර පොඩි පොඩි දීයෙත් ගහනවා. අමාරුවෙන් හරි කොහොමද දිනනවා. හරි එහෙනම් දීලා අතහරින්න, නංග ගහ ඉන්න ඕනේ නෑ. සිල් සමාදන් වෙලා හොඳට සිල් රකින්න, නිදි කිරන්න එපා. සිල් සමාදන් වෙලා නිදාගත්තර පින් සිද්ධ වෙන්නේ නෑ. එහෙනම් මෙහෙ එන්න ඕනේ. ගෙදර ඉඳන් හොඳට සැප පහසු මෙට් එක, පීඑස්ට්‍රා මෙට් එකම හොඳ කොට් එක ඔළුව තියන් නිදාගත්ත නම් පින් සිද්ධ වෙනවානේ. දැන් මෙහෙ කරන්නේ නිදා ගන්න එක නම් මෙහෙ ඇවිල්ලා බොරුවට මේ වාඩි වෙලා බෙල්ල කඩා ගන්න ඕනේ නෑනේ. ගෙදර ඉඳන්ම මෙට් එකම හොඳට නිදා ගන්න පුළුවන්. එතකොටත් පින් සිද්ධ වෙනවා නම් වෙන්නේ නෑ. නිදාගත්තර පින් සිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා සිල් ගත්තම අවදියෙන් ඉන්න, අවදියෙන් ඉන්න නම් බණ අහන්න ඕනේ. දෝ නිකන් අවදියෙන් ඉන්න බෑනේ. සක්මන් කරන්නේ නැද්ද දවල්ට? ගම වටේ හරි සක්මන් කරන් ටිකක්. දැන් මෙතන ඉඳ මදිනා ඔය පාර දිගේ හෙට මෙට යන්න ඕනේ. එතකොට නිදිමත නැති වෙනවා. අපිට සක්මන් භාවනාවක් තියෙන එක දැන් ගොඩක් අය භාවිතා කරන්නේ. ඒකනේ අපේ අම්මලා මේ මහත් වෙලා තියෙන්නේ. සක්මන් කරන්න දැන් ඔය කොළඹ නොවන ජොගින් කරනවා කියලා ඔක කරනෝද? සපත්තු දාගෙන. දැන් ඉස්සරහන සපත්තු දැම්මේ නැහැ. අපි පයින් ඇවිද්දනේ. මේ ළඟද තමයි මාත්මික පොඩ්ඩක් අපේ ලොකු සංස කෙනෙක්ගේ අහගත්තේ. උන්වහන්සේ කියනවා මේ යටිපතුලේ තියෙනවා මුළු ශරීරයටම සම්බන්ධ නිල 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 තියෙනවා නිල. ඒවා කම්පණය වුණොත් තමයි අපේ ශරීරයට හොඳ. يعني ගල් ඇනෙන්න ඕන කකුලේ. හිතලා හරි බොරුළු පොළේ ඇවිදින්න ඕන අපි. දැන් මෙච්චර කල අපි සරෙප්පු දැම්මනේ. මොකද දැන් මං තීරණ කළා පුළුවන් හැම වෙලාවකම සරෙප්පු නැතුව මං ඇවිදින්න ඕන. මොකද අර ඒ සම්බාහනේ කවුරුත් මිරිකන්න ඕනේ නැහැ. පොළොවේ ඇවිදිනකොටම අපේ ශරීරයට ඒක ලැබෙනවා. කොහෙන්ද ලැබෙන්නේ? යටිපතුල හරහා. එන යටිපතුල හරහා ලැබෙන නිසා මේ සක්මන් භාවනාව අපි කරන්න ඕනේ. ඒක බොහොම හොඳ එකක්. ඔය තීරුවක් තෝරගෙන බලි මළුවක බෝ මළුවක හරි කමන්නේ දෙපැත්තට ඇවිදින්න. මොනව හිත හිත? අනුණ්ඩ බැන බැනද? නෑ නෑ, බුදු ගුණ හිත හිත. අරහං සම්මා සම්බුද්ධ බුදු ගුණ නමේ හිතන්න. නැත්තම් තරහ යන එක්කිනන සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් පියවර පියවර පාසා සුවපත් වේවා කිය කියන. නැත්තම් ඔසවනවා තබනවා, ඔසවනවා තබනවා, නතර වෙනවා හැරෙනවා. ওই විදියට යන්න පුළුවන්. ওই ක්‍රම තුනක් මං කිව්වේ. ওই තුනම කරන්න පුළුවන් කොරිඩෝවක, පේමන්ට් එකක, නැත්නම් වැලි මළුවක. උඩම්මද වැලි මළුවක් තියෙන. අර කකුලේ වැලි ගෑවෙනවනේ. එතකොට හොඳට මේ කකුල් වල පතුලේ වැලි වදින්න ඕන හොඳට. එහෙනම් එහෙම ඇවිදින්න ওই ලෙඩ ගොඩක් අඩුවේ. හිතේ ලෙඩත් අඩුවේ, කය ලෙඩත් අඩුවේ. දැන් එක දෙයක් තමයි, ওই ප්‍රශ්නයක් ආවට පස්සේ එක තැන ඉන්නකොට ප්‍රශ්නේ වැඩි වෙනවා. බස් එක හරින එකල දුරක ගියොත් එහෙම ප්‍රශ්නේ නැති වෙනවා. කරලා බලන්න ඕන. ගෙදරින් වලියක් දාගෙන දුකෙන් නම් ඉන්නේ. යන්න කොළඹ ගිහිල්ලා ආයෙ එන්න. ඒ කියන්නේ නවතින්න එපා. කොහොමද නවතින්න? අවශ්‍ය නැහැ. ටිකට් ගන්නවා, බස් එකේ නැග ගියා. අර යන තප්පරයක් ගානේ දුක මොකද වෙන්නේ? තුනී වෙනවා. ඒ හැටි. අර පරිසරේ මාරු වුණා නම් වැඩේ හරි. හැබැයි කියලා යන්න යන තැනක. නැත මාවල්ලගනේ අරහවදුරන කොළඹ යන්නේ කියලා දිනවා බස් එකේ. අපේ ගෑණියෝ නියේ ගිහිලා තියෙනවා. වෙහෙර ගල යනවා. ඊට පස්සේ මේ වාහන අරගෙන අපි හොයන. එහෙම නෙමෙයි කියලා ලියුමක් කරලා ලියලා යන්න. මම මේ දුක නැති වෙන්න පොඩි ගමනක් යනවා. වැරදි ගමනක් නෙමෙයි, බස් එකේ තමයි යන්නේ. යනවා ආයි බෑ. ඒ බස් එකේ මණිපැත්තට එනවා. එනකොට ඉවරයි ප්‍රශ්නේ නේ.
තව කතාවක් තියෙන මොකද්ද මේ ගෙදර ප්‍රශ්න කොච්චරලා තියෙන බත බත ඉදෙනකම් විතරයි කියන එක ඉතින් ඉදෙනකම් හරි ගියේ නැත්නම් අරම හරි යන්න ඔව් ගොඩක් අය මහාන වෙන්නේ මෙන්නේ වලියක් දාගත්ත වෙනවා ආරාම වලට එනවා ගෑනු අය මහත්තුරු වෙනවා ආරාන්නේ වලට ඉතින් ඒ මහානකම සාර්ථක මහානකම මොකෝ අපි දන්නව දවස් අද්දයක් යනකොට තරහ නිවෙනවා ඊට පස්සේ ආයිමන් නොවනව මහත්ය මොකෝ වෙන්නේ මතක් වෙනවා අනේ දැන් නම් බපු වරණි දෙනවා ඉන්න බෑ වගේ දකින්න නැතු ඉන්න බෑ වගේ ඊට පස්සේ ආයි මොකද වෙන්නේ අපි අපිව ගුණාට අන්දලා ආයිමත් ගෙදර අපි ඉතින් දත් මදාගෙන අනේ මහාන වෙන්න කෙක් ආවා හරි සෝක් කියලා හවස එක්කෙනෙක් උදේ ආවවස ගියා ඇයි වේගට ආව උදේ හවස වෙනකොට නෝන නැතුව බෑ මතක් රෑට ඉතින් පාළු වෙන නැත්තම් කියලා ඒ මනුස්සයා කියන රෑට නිදා ගන්න බැලු තනියෙන් මේ ඇවිදිනවලු රෑට මම කොයි කන හරියන්න ගෙදරම යන්න අපිට මුර කර කර ඉන්න බෑනේ අපි මහනුනේ කට්ටිය මුර කරන්න නෙමෙයි නිසා හරි එහෙමනම් ඔන්න කරගන්න තමන්ට ගෙනියන්න පුළුවන් දේවල් වැඩි වැඩි දැන් මෙච්චර කල් කරේ මොනවයි ගෙනියන්න බැරි දේවල් පොලේ ගියා වළං හේදුවා රෙදි හේදුවා එකක්වත් වැඩක් නැහැ එහෙනම් මේ සිල් සමාදන් වීමෙන් බණ ඇසීමෙන් භාවනාවක් කිරීමෙන් දන් දීමෙන් ඔබ රැස් කරගන්නේ සසර ගමනම සුවපත් වෙන පිංකම් නිසා දෙව්ලොව යන්න සුගති ඉපදෙන්නට මනුෂ්‍ය ලෝකෙ සුවපත් වෙන්නට සහ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා මුණ ගැහිමින් සුවසේම පාරමි පුරාගෙන අමා මහ නිවන් දකින්න හේතු වෙන පිනක් තමයි අදත් මේ දායක සභාවේ සභාපතිතුමන්ලා ඇතුළු මේ සත්පුරුෂ හැම දෙනා විසින් නායක ස්වාමීන් වහන්සේලා ගනු දැනුම ඇතුව අද මේ කරගන්න යෙදුනේ මේක තමයි ඉතුරු වෙන්නේ අර කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නෑ අන්තිමට කවප පොවපු හැඩ කරපු ශරීරය පවා මං කලින්ම ගෝ වෙච්ච දේ වෙන දේ ඒකත් දාලා යන්න වෙනවා එක්ක පොළොවට පස් වෙනවා නැත්නම් මුට්ටියක අලු වශයෙන් තැම්පත් වෙනවා ඔය ඕක තමයි වෙන්න තියෙන්නේ එහෙමනම් මේ ශරීරය පාවිච්චි කරලා දුක් විඳින ගමනේ සැප ලබන්න පුළුවන් දාන සීල භාවනාදී පින්කම් වැඩි වැඩියෙන් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අවසාන වශයෙන් බුදු ගුණ භාවනා පොඩ්ඩක් වඩලා අපි පින්කම හමාර කරන්න බලාපොරොත්තු වෙනවා. කවුරුත් tempත් වෙන්න කොන්ද කෙලින් තියාගෙන හිස කෙලින් තියාගෙන මං කියන විදිහට කියලා භාවනා කරමු. අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම මාගේ සිත කය වචන යන තුන්දරින් දැන හෝ නොදැන සිදු සියලු අරදට මට බුද්ධ රත්නයෙන්ද ධර්ම රත්නයෙන්ද සංඝ රත්නයෙන්ද බුදු පසේ බුදු මහරහතාදී ආර්ය උතුමන්ගෙන්ද දෙමව්පියන්ගෙන්ද ගුරුතුමන්ගෙන්ද සියලු සත්වයන්ගෙන්ද මට සමාව ලැබේවා මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් මිදුණුසේක කෙලෙස් සතුරන් නැසූසේක රහසින්වත් පවක් නැති අතිපාරිශුද්ධ සන්තාන ඇතිසේක සියලු දෙවි මිනිසුන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසුවනසේක බුදුරජාණන් වහන්සේ අරහං නම් වනසේක අරහං නම් වනසේක අරහං නම් වනසේක නිහඬව දැස් පියාගෙන සාන්ත සිතකින් අනන්තානිසංස ලැබෙන අනන්ත බුදුගුණ සිහි කරමු.